කටයුත්තමනවාද සහ මේ සම්බන්ධව දරුවන් මොන ආකාරයටද අපි සැලකිලිමත් විය යුත්තේ ඒගොල්ලන්ට තියෙන ඉන්නත්කරණයක් තියනවාද මේ ආකාරයේ කතා තමයි අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉතින් මේකට අපි හිතුවා අපිට ඉතාමත්ම හරවත් සාකච්ඡාවක් ගෙන යාමට අපිට කායික වෛද්‍ය විශේෂඥවරයෙක් විශේෂයෙන්ම මවුරුන් සඳහා ඌ කාසල් රෝහලේ කායික මවුරුන් බලා ගන්නා කායික වෛද්‍ය විශේෂඥතුමා මේ සම්බන්ධව අපි හිතුවා වැඩි අධ්‍යක්ෂීම් වලින් යුක්ත විශේෂඥ වෛද්‍යවරයෙක් කියලා ඒ නිසා අපි මේ මහත්මාටත් ඒ වගේම මවුරුන් බලා ගන්නා මේ වියෝචි කෙනෙක් නුත් ඒ වගේම දරුවන් වෙනුවෙන් දරුවන්ගේ ස්වසන පද්ධතියට අදාළව විශේෂඥ මහත්මයෙකුත් තමයි අපි මේ සාකච්ඡාවට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින් මම හිතනවා අපිට ඊළඟ පැය පළවත් හරවත් සාකච්ඡාවක් ගෙනහිලා ඒ ඒකේන දැනුම ඔබ සමට රටේ සමාජය සමග බෙදා හදාගෙන සමාජය දැනුවත් කිරීමට මේ අවස්ථාව උපකාර වේවි කියලා. ඉතින් මේ අවස්ථාවට මෙහෙම සම්බන්ධ වීම සම්බන්ධව අපි සම්පත්දායකත්වයට දෙන මේ විශේෂඥ මහත්වරුන් තුන් දෙනාටම ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විනුවෙන් මම ඉතාමත්ම කෘතඥ වෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයටත් මේ අවස්ථාව සලසා දීම සම්බන්ධව විශේෂයෙන්ම කුමාර ලෝකස් මැතිතුමාටත් අපි ස්තුතිවන්ත වෙනවා. මම මෙතේ මේ අවස්ථාවේ සිට මේ සාකච්ඡාව ඉදිරියට ගෙන යාමට අපිට සාකච්ඡාවේ මාධ්‍ය කරණයට කමල් ලියනාරච්චි මහත්මයාට ආරාධනා කරනවා බාර ගන්න කියලා මේ සාකච්ඡාව අපි මේ සම්පත්දායකත්වයේ දක්වන විශේෂඥ මහත්මවරුන් තුන් දෙනා සමග කරගෙන යන ලෙස ආරාධනා කරනවා ස්තුතියි ඕවර් කමල් වෛද්‍ය තුමියනි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනි පත්මා ගුණරත්න ඔබ අව පිළිගනිමු අදහස් දැක්වීම කළේ ඒ වගේම මේ අවස්ථාවට සහභාගී වෙලා සිටින සියලු දෙනාම අපි ඉතාමත් ගෞරවයෙන් යුතුව පිළිගන්නවා මේ සාකච්ඡාවට අද සාකච්ඡාව සඳහා සහභාගී වෙනවා විශේෂඥ වෛද්‍ය අත්‍යවම සාකච්ඡාවේ අරමුණම වෙන්නේ සාකච්ඡාව මේ වෙනකොට තේමාවම වෙන්නේ ඔබ දන්නවා මේ වෙනකොටත් ගර්භණී මවරුන් සහ දරුවන් COVID-19 අභියෝගයේ හැම ගර්භණී මවරුන් සහ දරුවන් කියන මාතෘකාවේ අත්තේ තේමාව යත්තේ තමයි අපි අද සාකච්ඡාව කිරීමට බලාපොරොත්තු වෙන්නේ මේ සඳහා සහභාගී වෙනවා විශේෂඥ වෛද්‍ය ඉන්දික බොතේජු කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය කාසර් නමරෝහල කාසර් රෝහල කාන්තාරෝහල ඒ වගේම විශේෂඥ වෛද්‍ය මයුරාමන දේවාලගේ නාරිහා ප්‍රසව විශේෂඥ වෛද්‍ය මූලික රෝහල මොලේරියාව ඒ වගේම මේ අවස්ථාවට සහභාගී වෙන විශේෂඥ වෛද්‍ය චන්නද සිල්වා ළමා ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සිද්ධි ආර්ය ළමා රෝහල අපි දන්නවා අද වෙනකොට මේ වෙනකොට COVID-19 තත්ත්වය තරමක් දුරට ව්‍යාප්ත වෙමින් සහ යම් කිසි විදිහකට ආක්‍රමණශීලී කාර්ය විදිහට පැතිර යන ආකාරයක් තියෙනවා. ඒ වගේම වෙනදා මීට කලින් අවස්ථාවදී ඉලක්ක නොවූ තරමින් කාන්තාවන් සහ ළමයින්වත් මේ සඳහා ඉලක්ක වෙමින් පවතින තත්ත්වයක් තමයි මේ සාකච්ඡාව කරන්නේ. අපේ විශේෂඥ වෛද්‍යවරු තෙපලගෙන් එක් වෛද්‍යවරයෙක් සඳහා පැය කාලක පමණ අදහස් දැක්වීමේ කාලයක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අවසානයේදී පැය කාලක පමණ කාලයක් සාකච්ඡාවට ලබා ගැනීම සඳහා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ සාකච්ඡාව සවන් දෙන අවස්ථාවේදී සියලුම දෙනා තමන්ගේ මයික් අන්මියුට් කරලා තියාගත්තොත් හොඳයි. අපි සාකච්ඡා වේලාවට ඒක මියුට් කරගැනීමේ හැකියාව බොහොම ස්තුතියි සියලු දෙනාටම. මම මුලින්ම ආරාධනා කරනවා මේ සාකච්ඡාවේ අදහස් දැක්වීමට විශේෂඥ වෛද්‍ය ඉන්දික බොත්තිතුමා. ડોક્ટર අයබෝවන් සුබ සන්ධ්‍යාවක්.
මා විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න කැමතියි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයටත් එහි වර්තමාන සභාපති නියමන විශේෂඥ වෛද්‍ය පත්මගුණරත්න මහත්මියටත් වෛද්‍ය තිසේරා මහත්මියටත් මෙම අවස්ථාව සංවිධානය කිරීම සම්බන්ධයෙන්. අපි අද කතා කරන්න යන්නේ COVID-19 රෝගය හමුවේ ගර්භණී සමයේ මවවරුන් සහ ලදරුවන් මුහුණ දෙන අභියෝග සම්බන්ධව. COVID-19 රෝගය හා ගර්භණී සමය අතර ඇති විශේෂත්වය කුමක්ද? සාමාන්‍ය කාන්තාවකට COVID-19 රෝගය සෑදීමේ අවදානමයි ගර්භණී මවකට COVID-19 රෝගය සෑදීමේ අවදානමයි දෙකම එක සමානයි. COVID-19 රෝගය සෑදෙන මවවරුන්ගෙන් තුනෙන් දෙකකටම කිසිම රෝග ලක්ෂණයක් පෙන්වුම් කරන්නේ නැහැ. රෝග ලක්ෂණ පෙන්වන මවවරුන්ටත් තියෙන්නේ ඇතැම් විට උණ සෙම්පතිච්ඡා වැනි ඉතා සුළු රෝග ලක්ෂණ පමණයි. නමුත් විශේෂම කරුණ තමයි මෙය. එනම් ගර්භණී සමයේ COVID-19 සෑදුණු කාන්තාවක් උග්‍ර COVID-19 සෑදීමේ හැකියාව ඉතා අධිකයි සාමාන්‍ය කාන්තාවකට COVID-19 සෑදෙනවට වඩා. ඒ කියන්නේ කෘතිම ශ්වසනය ලබා දීම හෝ දැඩි සත්කාර ඒකකයක ප්‍රතිකාර කිරීමට සිදුවීම COVID-19 සෑදුණු ගර්භණී මවකට ඉතා වැඩි සාමාන්‍ය කාන්තාවකට වඩා. ගර්භණී සමය තුළදී COVID-19 රෝගයට ගොදුරු නොවී තිබීම නොවී සිටීම තමයි නුවණට හුරු. ඒ සඳහා සමාජ දුරස්ථ භාවය පවත්වා ගැනීම, නිසි ආකාරයට මුව ආවරණ පාවිච්චි කිරීම, දෙයත් නිතරම සෝදා පිරිසිදුව තබා ගැනීම ඉතා වැදගත් වෙනවා. නිවසේ තුළදී වුණත් කාර්යක්ෂම සිටීම වැදගත්. හොඳින් දීර්ඝ වර්ග පානය කර ශරීරය විජලනයටපත් නොවී සජලනව තබා ගැනීම වැදගත්. ක්‍රියාශීලීව සිටීම වැදගත්. ව්‍යායාම වල යෙදීම කළ හැකි ව්‍යායාම කිරීම වැදගත්. ඒ වගේම සමබල ආහාර වේලක් සමගින් ෆෝලික් ඇසිඩ් සහ වෙනත් විටමින් වර්ග තමන්ට වෛද්‍යවරයා දීලා තියෙනවා නම් ඒව පාවිච්චි කිරීම ඉතා වැදගත්. ඒ වගේම ඉතාම වැදගත් දෙයක් තමයි තමන්ට පූර්ව ප්‍රසව සායන වලට ඇති දිනවලට සහ ඒ වගේම ස්කෑන් පරීක්ෂණ වලට ගර්භය සම්බන්ධයෙන් යන්න තියෙන දිනවලට සහභාගී වීම ඉතා වැදගත්. දැන් මෙතන මද අභියෝගයක් තියෙනවා. මොකද ගර්භණී මවවරුන් මේ සායනවලට යෑමේදී ඇතැම් විට COVID-19 රෝගීන්ද හම්බ වෙනවා වෙන්න පුළුවන්. එබැවින් අර අපි මුලින් කිව්වා වගේ සමාජ දුරස්ථ භාවය සහ මුව වැස්ම පාවිච්චි කිරීම අත දෙයත් පිරිසිදු තබා ගැනීම ඉතා වැදගත් වෙනවා. ඒ වගේම තමන්ට කිසියම්ම හෝ අසනීප තත්ත්වයක් මතුවෙන අවස්ථාවක් පැමිණියහොත් වහාම තමන්ගේ වෛද්‍යවරයාව හමුවීමේ අවස්ථාවක් ගර්භණී මවකට තිබිය යුතුයි. ඇතැම් විට අපිට පුළුවන් පවුල් සෞඛ්‍ය සේවිකාවට දැනුම් දෙන්න. එහෙම නැත්නම් අපිට පුළුවන් ඒ අදාළ රෝහලේ දුරකථන අංකය ලබාගෙන ඇමතුමක් දීලා ඒ සම්බන්ධ උපදෙස් ගන්න. ඉතා වැදගත් කාරණය තමයි තමන්ගේ රෝගය සඟවාගෙන ගෙදරට වෙලා සිටින්න එපා. COVID-19 රෝගය උග්‍ර වීම එහෙම නැත්නම් අසාධ්‍ය තත්ත්වයට පත්වීමේ සාධක මොනවාද? ගර්භණී වයස් ගර්භණී කාන්තාවගේ වයස අවුරුදු 35ට වැඩිවීම, ස්ථූලතාවය පැවතීම, ඒ වගේම කලින් පවතින දියවැඩියාව, කලින් පවතින අධිරුධිර පීඩනය, ශ්වසන රෝග, ඒ වගේම මීට කලින් හෘද රෝග හෝ වකුගඩු රෝග පවතිනවා නම් එබඳු මවවරුන් වඩා සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද ඒ මවවරුන්ට COVID-19 රෝගේ අසාධ්‍ය වීමේ හැකියාව බොහොම වැඩි. ගර්භණී සමය තුළදී අපි දකින තවත් අභියෝගාත්මක කරුණක් තමයි ගර්භණී සමයේ COVID-19 රෝගේ වැළඳුණු කාන්තාවන් රෝග ලක්ෂණ පෙන්වන්නේ තරමක් අඩුවෙන්. අපි ගමු කැස්ස, ඔළුව කැක්කුම, එහෙම නැත්නම් ඇඟ රිදෙන එක, උණ, උගුර රිදෙන එක, එහෙම නැත්නම් හතිගතිය, එහෙමත් නැත්නම් ගඳ සුවඳ නොදැනීම, මෙවැනි රෝග ලක්ෂණ සාමාන්‍ය කාන්තාවකට දැනෙන ඇඟට දැනෙන ප්‍රමාණයට වඩා අඩුවෙන් තමයි ගර්භණී කාන්තාවකට දැනෙන්නේ. ඒ වගේම මේ මවවරුන්ට වමන යන ගතිය, වමනය, එහෙම නැත්නම් මලපපුරට යන ගතිය, සෙම්පතිෂා ගතිය වුණත් තියෙන්න පුළුවන්. නමුත් මෙහෙම රෝග ලක්ෂණ අඩුවෙන් දැනුණා වුණාට මෙම රෝගීන්
කොවිඩ් රෝගයෙන් අසාධ්‍ය වීම හැකියාව සාමාන්‍ය කාන්තාවකට වඩා වැඩි. එම නිසා තමන්ට අපහසුතාවයක් දැනෙනවා නම් කොවිඩ් රෝගේ තමන්ගේ ඇඟ ඇතුලේ සැඟවිලා තිබෙනවා වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඉතාම වැදගත් වෙනවා. කොවිඩ් රෝගය නිසා ඇතිවෙන රෝග ලක්ෂණ ඇතැම් විට ගර්භණී සමයේ ඇතිවන සුලභව දකින වෙනත් රෝග නිසා ඇතිවෙන්නත් පුළුවන්. උදාහරණයක් විදිහට බැක්ටීරියාවල් නිසා ඇතිවන නිව්මෝනියාව, ඩෙංගු රෝගය, හිසේ කුහරවල සෙම පිරීම ඇතිවන සයිනසයිටිස් රෝගය, ගර්භණය ගර්භයට විසබීජ යෑමෙන් ඇතිවන කෝරියම් නැඩිස් රෝගය, මුත්‍රා ආසාදන, පෙනහළු වලට රුධිර කැටිහිරවීම, මොළයේ රුධිර නාලවල රුධිර කැටිහිරවීම, මෙබඳු ගර්භණී සමයේ සුලභව අපි දකින රෝග වල රෝග ලක්ෂණ ඇතැම් විට COVID-19 රෝගයේත් අපිට දකින්න පුළුවන්. එතකොට අපි ඒ රෝග නිසි ලෙස හඳුනා ගැනීම ඇත්තටම ගර්භණී සමයේදී COVID-19 රෝගය සම්බන්ධෙනුත් අපිට අභියෝගාත්මක කරුණක්. COVID-19 රෝගයේ සෑදුණු මවක් ගර්භණී මාතාවක් රෝහලට පැමිණි පසු අපි එම රෝගී කාන්තාව සායනික අධීක්ෂණයකට ලක් කරනවා. එම කාන්තාවගේ නාඩි වේගය, රුධිර පීඩනය, හුස්ම ගන්න වේගය, රුධිරයේ ඇති ඔක්සිජන් සාන්ද්‍රණය, ශරීර උෂ්ණත්වය, මුත්‍රා පිටවන ප්‍රමාණය, පාවිච්චි කරන ලද තරල ප්‍රමාණය වගේ දේවල් අපි මේ රෝගීන්ගේ අධීක්ෂණයක් පවත්වා ගත යුතුයි. දිනපතා අධීක්ෂණයක් පවත්වා ගත යුතුයි. හැබැයි ගර්භණී තත්ත්වයේ ඇතිවෙන කායික වෙනස්කම් අපි කියන ෆිසියොලොජිකල් චේන්ජස් කියලා, ඒ එම එම දේවල් සාමාන්‍ය වශයෙන්ත් අපි ගර්භණී සමය තුලත් සහ කොවිඩ් රෝගය තුලත් දකිනවා. උදාහරණයක් ලෙස නාඩි වේගයේ වැඩිවීම ඇතැම් විට කොවිඩ් රෝගී උස්සන්න වීමේ ලක්ෂණයක් හැටියට දකින්න පුළුවන්. හුස්ම ගැනීමේ වේගයේ වැඩිවීම ගර්භණී සමය තුලත් සාමාන්‍ය විදිහට දකින්න පුළුවන්, කොවිඩ් රෝගය නිසා දකින්නත් පුළුවන්. එබඳු අවස්ථාවල දැන් නාඩි වේගය විශේෂයෙන්ම සති 32 34න් පස්සේ ගර්භණී කාන්තාවගේ වැඩිවීමක් දකින්නට පුළුවන්. හුස්ම ගැනීමේ වේගය සහ හුස්ම ගැනීම මද වශයෙන් හති ගතියක් දැනෙන ගතිය ගර්භණී අවස්ථාවේ අවසන් අදියරවලදී දකින්නට පුළුවන්. මෙබඳු රෝගීන්ගේ ඇතමිට අපිට COVID-19 රෝගයේ උස්සන වීමද නැතිද, එහෙම නැත්නම් මේක ගර්භණී සමයේම කොටසක්ද කියන එක සැකහැර දැන ගැනීම අභියෝගාත්මක විය හැකියි. එමෙන්ම ඇතැම් රෝගීන් ඔබ දන්නවා අධිරුධිර පීඩනය ඇති වෙන්න පුළුවන් ගර්භණී සමය තුළදී. එම රෝගීන්ගේ මුත්‍රාවල ඇල්බියුමින් ප්‍රමාණය මයින සිද්ධ වෙන වෙලාවල් තියෙනවා. ඒ වගේම ගර්භණී සමය තුළ සීනි වැඩිවීමේ අවදානමක් තියෙනවා. එතකොට අපිට රුධිරගත සීනි ප්‍රමාණය මයින වෙන වෙලාවල් තියෙනවා. එබඳු අවස්ථාවලදී මෙම රෝගීන් වැඩි වැඩියෙන් අපි අධීක්ෂණයට ලක් කළ යුතු අවස්ථාවල් තියෙනවා. ඉතින් මේක සමහර වෙලාවට ගර්භණී රෝග සමය තුළ තියෙන අභියෝගාත්මක දෙයක් වෙනත් රෝගීන්ට නොමැතිව ගර්භණී මාතාවන්ටම පමණක් සිදු කළ යුතු දේවල් හැටියට අපි දකිනවා. COVID-19 රෝගය සැදුණු මාතාවක් රෝහලට පැමිණි පසු ඇයට සාමාන්‍ය කොවිඩ් රෝගයේ සෑදුණු රෝගියෙකුට වඩා පරීක්ෂණ වලට භාජන වීමේ හැකියාවක් පවතිනවා. විශේෂයෙන් අපි ෆුල් බ්ලඩ් කවුන්ට් සී රියක්ටිව් ප්‍රෝටීන් කියන එක, වකුගඩු පරීක්ෂණ, අක්මව සම්බන්ධ පරීක්ෂණ, LDH පරීක්ෂණ, ඒ වගේම රුධිර කැටගැනීම සම්බන්ධ පරීක්ෂණ අපි කළ යුතු වෙනවා. මොකද ගර්භණී සමයේ රුධිරගත රුධිරයේ ලේ කැටගැනීමේ හැකියාව ඉතා වැඩි. ඒ වගේම ගර්භණී සමය තුළ රුධිරගත සීනි ප්‍රමාණය වැඩි වීමේ හැකියාවත් වැඩි. ඒ වගේම ගර්භණී සමය තුළ ගර්භණී වීම නිසා ඇතිවන අධිරුධිර පීඩනය ඇතිවීමේ හැකියාවත් වැඩි. ඉතින් එබඳු තත්ත්ව පවතිනවාදැයි සැකහැර දැන ගැනීම වෛද්‍යවරුන් හැටියට අපි කළ යුතු වෙනවා. එමෙන්ම ඇතැම් මවරුන්ට එක්ස්රේ පරීක්ෂණවලට සීටී පරීක්ෂණවලට ලක් වෙන සිද්ධ වෙන වෙනවා. නමුත් ඔබ දන්නවා ගර්භයට එක්ස්රේ කිරණ එතරම් හිතකර නැහැ. එම නිසා එම පරීක්ෂණත් අවශ්‍ය විට අවශ්‍ය පරිදි ප්‍රමාණක් කිරීමට අපි යහුසුළු වෙනවා. එයත් එක්තරා අභියෝගාත්මක කාරණයක් මෙම රෝගීන් බලා ගැනීමේදී. COVID-19 රෝගය සම්බන්ධයෙන්
ප්‍රතිකාර කළ යුතු ආකාරය පිළිබඳව දැන් වෛද්‍යවරුන් දැනුවත්. රෝග ලක්ෂණ පවතින්නේ නැති මවවරුන්ව අපි වෛද්‍ය අධීක්ෂණය යටතේ පවත්වා ගන්නවා ඔවුන්ට රෝග ලක්ෂණ මතුවේදයි කියලා. මද වශයෙන් රෝග ලක්ෂණ මතුවන විශේෂයෙන් හතිය නොමැති මවවරුන්ට අපි රෝග ලක්ෂණවලට ප්‍රතිකාර කිරීම කරන උදාහරණයක් ලෙස උණ එනවා නම් අපි පැරසිටමෝල් ඖෂධ ලබා දෙනවා. මද වශයෙන් රෝග ලක්ෂණ මතුවෙන මොඩරේට් ඉල්නස් කියන තත්ත්වයට මතුවෙනවා නම් ඒ කියන්නේ රුධිරයේ විශේෂයෙන්ම රුධිරයේ ඔක්සිජන් මට්ටම ඔක්සිජන් සාන්ද්‍රණය 94%ට වඩා අඩු වෙනවා නම් අපි එම මවට ඔක්සිජන් දීම ආරම්භ කරනවා. මෙම තත්ත්වයට පැමිණි පසු IV ඩෙක්සමෙතසෝන් කියන ඖෂධය, ප්‍රෙඩ්නිසලෝන් කියන ඖෂධය අපි සතුව පවතිනවා. ඒ වගේම රුධිර කැටි වැල කැට කිසියම් වැළකීමට දෙන ඖෂධ පාවිච්චි කරනවා. ප්‍රතිජීවක ඖෂධ පාවිච්චි කරනවා. දැඩි ලෙස රෝගාතුර වන ගර්භණී සමයේ සිටින මවවරුන්ට අපිට IV ටොසිලිසුමැබ් කියන ඖෂධය පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම බාහිරින් ශ්වසනය ලබා දී මේ උපකරණත් අපිට සතුව පවතිනවා. ඇතැම් මව්වරුන් ක්‍රිටිකල් ඉල්නස් කියන තත්ත්වයට පත් වෙන වෙලාවල් තියෙනවා. ඒ කියන්නේ ඇතැම් ඉන්ද්‍රියක් අකර්මණ්‍ය වෙන්න පුළුවන්. ඇතැම්ට වකුගඩු අකර්මණ්‍ය වීම, අක්මව අකර්මණ්‍ය වීම, හෘදය අකර්මණ්‍ය වීම, මොළය අකර්මණ්‍ය වීම, ආඝාතය සෑදීම දැකිය හැකි. එබඳු අවස්ථාවලදී එම ඉන්ද්‍රියට අදාළව අවශ්‍ය ප්‍රතිකාර කිරීමක් අප විසින් සිදු කරනු ලබනවා. මෙම ගර්භණී කාන්තාවන් රෝහලින් ටිකට් කපා එහෙම නැත්නම් ඩිස්චාර්ජ් කරලා ගෙදර යවන ක්‍රියාවලියත් තරමක් කල්ගත වෙන ක්‍රියාවලියක්. ඒට හේතුව තමයි මෙම රෝගීන් රෝහලට පැමිණි පසු දින 10ක් 14ක් පමණ කාලයක් මෙම තවදුරටත් එම රෝගීන් නොවන බව සාතික කර ගැනීම සඳහා අපට තබා ගැනීම සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් සීසත්කමක් කරපු කර කළාට පස්සේ මේ මබදු රෝගියෙක් දවස් දෙකකින් තුනකින් ගෙදර යන වෙලාවල් තියෙනවා. නමුත් කොවිඩ් 19 රෝගය සහිත ගර්භණී මාතාවකට දින 10ක් 14ක් අවම වශයෙන් රෝහලේ රැඳී සිටීමන සිද්ධ වෙනවා. එමෙන්ම ඇතැම් විට කොවිඩ් නියුමෝනියා සෑදී තියෙනවා නම් දවස් 21ක් රෝහලේ ගත කිරීමන සිද්ධ වෙන වෙලාවලුත් තියෙනවා. ඉතින් මෙය නාවක බිලින්දාත් සමග මවකට රෝහලේ ගත කරන්න සිද්ධ වෙනකොට තර්මක අභියෝගාත්මක කාර්යයක්. කොවිඩ් 19 රෝගයෙන් සුවපත් වුවත් ඇතැම් ගර්භණී කාන්තාවකට යම් යම් සංකූලතා පැවතිය හැකියි. මෙයත් එක්තරා අභියෝගාත්මක කාර්යයක්. ඇතැම් මවකට නින්ද යාමේ ගැටලු පැවතිය හැකියි. ඇතැම් විට සිහිය එක දෙක පවත්වා ගැනීමට නොහැකි වීම, එහෙම නැත්නම් මානසික ආතතිය, හින්නොන්වාදය වැනි මානසික ප්‍රශ්න පවතින වෙලාවල් තියෙනවා. එබෙන්ම තමන් තුළ පවතින යම්කිසි මානසික තත්ත්වයක් තිබේ නම්, මානසික රෝගයක් තිබේ නම් එම රෝගයේ උත්සන්න වීමේ අවදානමකුත් කොවිඩ් 19 රෝගින් පසුව අත්දැකලා තියෙනවා. පෝස්ට් කොවිඩ් 19 සින්ඩ්‍රෝම් හෙවත් ලෝන් කොවිඩ් 19 කියලා කියන්නේ කොවිඩ් 19 රෝගය සැදුන පසු ඇති වුණ සංකූලතා දින ගණන්, සති ගණන්, මාස ගණන් එක දිගට පැවතීම, හෘදය අකර්මණ්‍ය වීම, වකුගඩු අකර්මණ්‍ය වීම, පෙනහළු අකර්මණ්‍ය වීම, ආඝාතය වැනි රෝග එක දිගට පැවතිය හැකි. ලේ නහරවල ලේ කැටි සිරවීම, ඒ වගේම ශරීරයේ අකාර්යක්ෂමතාවය වැනි රෝග ලක්ෂණ එක දිගට පැවතිය හැකි. ගර්භණී කාන්තාවන් සහ කිරිදෙන කාන්තාවන් එන්නත් කිරීම සුදුසුද? පිළිතුර ඔව්. මූලික අධ්‍යයනවලදී එන්නත් නිපදවන වැඩසටහනවලදී එම කාන්තාවන් සායනික පරීක්ෂණ සඳහා සහභාගී වුණේ නැහැ. අපි ළඟ දත්ත තිබුණේ නැහැ. නමුත් දැනට ඒ දත්ත අනුව ගර්භණී කාන්තාවන් සහ කිරිදෙන කාන්තාවන්ටත් එමෙන්ම සාපාලිතාවේ අඩු දරුවන් බලාපොරොත්තු වන කාන්තාවන්ටත් එන්නත් කරණය කිරීම ඉතාම සුදුසු බව අපිට නිර්දේශ කරන්නට පුළුවන්. කොවිඩ් රෝගය සම්බන්ධයෙන් ලංකාවේ තවදුරටත් විස්තර වසංගත රෝගයකගේ නිල වෙබ් අඩවියෙන් ලබා ගන්නට පුළුවන්. මං හිතන්නේ ලැබී තියෙන සුළු කාල වේලාව තුළ අපිට මේ සම්බන්ධයෙන් කතා කිරීමට හැකියාව ඇත්තේ මෙපමණයි. ස්තුතියි.
ස්තුති වෛද්‍යතුමනි කාල වේලාවත් සීමිත නිසා සමහර කාරණා පිළිබඳව මම වෛද්‍යවරුන්ට අදහස් දැක්වීමට තවදීවත් තිබුණත් කාල වේලාවේ අනුව සීමිත අදහස් ප්‍රමාණයක් තමයි දක්වන්නේ. මේ ළඟට මම ආරාධනා කරන්න හැම විශේෂඥ වෛද්‍ය මොයරාමන දේවාලගේ මුල්ලේරියා මූලික රෝහලේ ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය. මුලින්ම මම ශ්‍රී ලංකා වෛද්‍ය සභාවටත් වෛද්‍ය ආයතනයටත් පුවත්පත් ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයටත් මම විශේෂ ස්තුතිය උද කරනවා මේ අවස්ථාව මට ලබා දීම සම්බන්ධව. මුලින්ම මම මේ සයිට්ස් මම පාවිච්චි කරන්න ඇත්තටම මගේ මේ කතා කරගෙන යන තියෙන ගයිඩ්යක් විදිහට කියන්න පළවෙනි මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ අපනිත තත්ත්වය පිළිබඳව මොන වගේ තත්ත්වයක්ද තියෙන්නේ සහ ඒ ආචිත කාරණා ඇත්තටම මගේ ලිප්පත්ඥායිය ඉන්න පොතේ මහතා ඉතාම සංක්ෂිප්තව කරුණු කතා කරා. ඊළඟ මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා ලංකාවේ දැනට ඇති වෙලා තියෙන සංස්කෘතය මොන වගේද කියන එක. ඒ කියන්නේ ගර්භණී මාතාවන්ට මොන වගේ තත්ත්වයක් මේක බලපාලා කියන එක. ඇත්තටම මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අම්මලාට අපි මොනවද වත්පත් මාධ්‍ය ආයතන වලින් කියන්න ඕන කාරණා. ඊළඟට ඇත්තටම අමුදාම දවසට කතා කරන දෙයක් තමයි ප්‍රතිසක්ති පත්තිකරණ වැක්සිනේෂන් සාමාන්‍ය අයට සහ ගර්භණී අයට. ඒ ගැන මම ඊළඟට අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට මොන වගේ දේවල් අපි කළ යුත්තේ ඉස්සරහට මේ සතුන් අයින් කියන එකයි. ඒකට වෛද්‍ය ඉන්දික පොතේදී මහත්මයා සඳහන් කරා වගේම මේ එක්මෝ කියන පහසුකම මොන වගේ තැනක්ද තියෙන්නේ රෝගීන් මැනේජ්මන්ට් කරන එකේදී කියන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ආයෙ මේක මොන හරි දැක්කත් තියෙනවා නම් ඒක අද සඳහන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඇහෙන ප්‍රමාණය පොඩ්ඩක් කැඩි කැඩි වගේ තියෙන පොඩ්ඩක් ජැක් එක හරියට වැදලා විතර පොත දැන් ඇහෙනවා ඩොක්ටර්. රයිට්. එතකොට දැන් අපි මුලින්ම මේ තත්ත්වය ඇති වුණා ගාම කියන්නේ 2020 මුල් කාලේ. පළවෙනිින් රැල්ල 25 දෙවෙනි රැල්ලක් තව තුන්වෙනි රැල්ලක් දැන් පවතිනවා. එතකොට පළවෙනි රැල්ල සහ දෙවෙනි රැල්ල වෙන අවස්ථාව වෙනකොට රජය සහ අපේ සෞඛ්‍ය අමාත්‍යාංශ විසින් රෝහල් කීපයක් තෝරා ගන්න ලැබුවා. දැන්පත් ඔබ හැම දිනා දන්නා පරිදි මේ ගර්භණී මාතාවන් මේ රෝගය අවසාදනය වුණාම බලා ගන්න. ඒ තමයි කෙල්දිනියෝ රෝහල මධ්‍යම පළාතේ තෝරා ගන්නවා. නමුතරව කොළඹ සහ ආසුත්‍ය තියෙන රෝහල් වලින් නැගෙනහිර කොළඹ මූලික රෝහල, මුල්ලේරියාව රෝහල, ළඟින්ම හෝමාගම මූලික රෝහල, එතකොට මෙලින්ක නැන්දු රෝහල කියන මේ ආයතන තෝරා ගත්තා. වැඩියෙන්ම අම්ම කෙනෙකුට ගර්භණී මාතාවකට කොවිඩ් ආසන්න වෙලා සංකූලතා ඇති වෙනවා. ස්වභාව ජීව කරන්න ප්‍රතිශතිය ඇති වෙන ළඟ නම් මේ වගේ අම්මලා නැගෙනහිර කොළඹ මූල කරවහලටත් හෝමාගම රෝහලටත් අනෙකුත් දිනේ කියා දාන තමයි පටන් ගත්තේ. ඇත්තටම මුලින්ම අපිට කවුරුත් දැක්ක තාපකී වැක්සින් දීලා තිබුණේ නැහැ. ඒක නිසා ඉවරම දැනගෙන හිටියේ නැහැ මේ වෛරස් එක මොන වගේ හැසිරීමක් තියෙද කියලා. ඒ නිසා ඉතාම අනුපූර්ව පරිසත්‍යක්ද නැද්ද කියන එක හරියටම දන්නේ නැතුව තමයි අපි ඉස්සරවම මේ පේෂන්ට්ස්ලව බලන්න පොඩ්ඩක්
ගර්භණී මාතාවන් බලාගැනීමේදී තමාගේ ජීවිතය දෙවනි කරලා මේකත් බලාගත්තා. ඒ පිළිබඳව ඒ සියලුම සෞඛ්‍ය සේවයේ සිටිනායට අපි මේ අවස්ථාව යොදා ගන්නවා විශේෂ ස්තුතියක් පුද කරන්න. විශේෂයෙන්ම අපේ රෝහල ගැන කියනවා නම් අද දිනේ අපි 104 වෙනි සිසේරියන් සැත්කම සිදු කරා. මේ කොවිඩ් ආතයිත මවකට ඊට අමතරව විශාල ගණනක් ප්‍රසූතියන් සිදුනා ඔක්කොම 200කට ආසන්නව. ඒ වගේම අපි දන්නා වෙනත් රෝහලක් මේ විදිහට උදාහරණයක් විදිහට සොයිසා රෝහලේ මං හිතන්නේ 60 ගණනක් 70 ගණනක් විතර මවරු ප්‍රසූතියන් සිදු කරා. එතකොට හොමාගම රෝහලේ අපි මෙවිත නැහැ රෝහලේ නම් ගොඩක් විට කරේ රෝග ලක්ෂණ නැති රෝගීන් බලා ගන්න එක තමයි කරේ. ඉතින් මේ වගේ මුල්ම පළවෙනි රැල්ලයි දෙවෙනි රැල්ලයි එතකොට තිබුණා තත්ත්වය තමයි ආපු රෝගීන්ට රෝග ලක්ෂණ බොහොම අඩුයි. අපි ඇත්තටම මේ ඒ සම්බන්ධයෙන් සමීක්ෂණයක් කරා. ඒකදී අපිට දැක් ගන්න ලැබුණේ අපිට 176ක් විතර පේෂන්ට්ලා ඉන්නවා. ඒ කියන්නේ 6 දිනකට විතරයි සාමාන්‍ය රෝග ලක්ෂණ තිබුණේ. ඊට අමතරව අධික විදිහට කියන්නේ සීරියස්නස් කියලා ඉන්දික පොටේජු විසජ්ජමත්තර මහත්තයාගේ සත්‍යයේ පත්තුන එකම ගර්භණී මාතාවක්වත් පළවෙනි රැල්ලේදී හෝ දෙවෙනි රැල්ලේදී අපිට හමුුනේ නැහැ. ඒ නිසා අපිට දැරිසත්කාරවලට යවන්න අවස්ථාවක් උනේ නැහැ. එතකොට දැන් තුන්වෙනි රැල්ල ආවට පස්සේ මේ තුන්වෙනි රැල්ල ඒ වගේ නෙමෙයි. අපිට දකින්න ලැබෙන ගර්භණී මාතාවන්ගේ අපි සමීක්ෂණය කළ බැලුවා 30% විතර ප්‍රමාණයකට රෝග ලක්ෂණ සාමාන්‍ය මට්ටමින් තියෙනවා. ඊට අමතරව ඒ කියන්නේ අර ඉස්සෙල්ලා අපි කතා කරපු කැස්ස, උරේ වේදනාව, ඇඟ රිදෙන ඒ වගේ රෝග ලක්ෂණ තියෙනවා. ඊට අමතරව සෑහෙන කොටස ඒ කියන්නේ 105% විතර ප්‍රමාණයක් මොඩරේට් ඉන්වෙස්ට්මන්ට් ටිකක් බරපතල පැත්තට හැරෙන ලක්ෂණ තිබුණා. තවත් කොටසක් දෙරිසත්කාර ඒකකේ බලා ගන්න තත්ත්වයට පත් වුණා. එතකොට පරිසත්කාර ඇඳන් වලට දාන්න පිටුන සමහර ගර්භණී මාතාවන් ඒ වගේම තම වාසනාවන්ත විදිහට සමහර අම්මලාගේ මරණය සිදු වුණා. ඇත්තටම අපි මේ තුන්වෙනි වැල්ල දකින්න තුරු අපු ඉන්නේ නැහැ. මේ කොවිඩ් 19 කියන තත්ත්වය ඉතා බරපතල තත්ත්වයක් අම්මලාට ඇති කරයි කියන එක අපි ඉන්නේ නැහැ. එතකොට දැන් මේ වැලි තුන යන අතරේ මේකට අපිට මොකද කරන්න පුළුවන් මේ අම්මලාට කියලා සංකාවත්තක් ඇති වුණා. ඒකදී වැදගත්ම ඉස්සරවම අපි උත්සාහ කරා මේ අම්මලා කොහොම හරි අනිත් කොවිඩ් අනිත් නැති අය හරි ඒ අයව වෙනත් අපි දන්න වෛද්‍යකම මගින් මේ අය සුවවත් කරන්න උත්සාහ කරා. අපි ඉස්සලා කතා කරා වගේ. නමුත් මේක සාර්ථක වුණේ නැහැ. අපි ඔක්කොම සියලු දෙනාම දන්න විදිහට ගොඩාක් සාමාන්‍ය මිනිසුත් මරණයට පත් වුණා. ඒ වගේම දැන් මාතෘවරු ගත්තොත් මාතෘත්වය ගර්භණීතාවයේ ඉන්න අයගෙත් අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ එකකින් සෞඛ්‍ය තත්ත්වය බලන්නේ කොච්චර මාතෘ මරණ ගාණක් ඇති වෙයිද මේ රෝගියෙන් කියලා තමයි අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ. දැන් බලපුවාම දැන් ඇමරිකාවේ Center for Disease Control CDC කියන ආයතනය මගින් දත්ත එකතු කරලා තියෙනවා. ඒ කට්ටියගේ දත්ත අනුව 42,000කට වැඩි මාතෘ වරුන්ට මේ ආසාදනය ඇති වෙලා තියෙනවා. ඒකෙන් 40 ගණනක් විතර මිය ගිහිල්ලා තියෙනවා. ඒ දත්ත අනුව සාමාන්‍යයෙන් COVID ආසාදිත ගර්භණී මාතාවන් අතර මාතෘ මරණ අනුපාතය සාමාන්‍ය කියන මරණ අනුපාතය වගේ ඇමරිකාවේ තියෙන පාරම්පරික වගේ 13කටත් වැඩි වෙන්නේ.
අර ඉතර ඉතලම අපේ ඉදික පොතේජු විශේෂ ජනාධිපතිවරයා සඳහන් කර ආකාරයටම මේක ඉතාම බරපතල තත්ත්වයක්. එතකොට මේක තමයි වර්තමාන තත්ත්වය. ඒත් එක්කම මේ වැදගත් දේවල් කීපයක් අපි දැන් කතා කරන්න වෙනවා. මේ තත්ත්වය උඩ අපි මාධ්‍ය විදිහට අම්මලාට මොනවද කියන්නේ කියන එක. පළවෙනිම තියෙන පණිවිඩය තමයි මේ අම්මලා අපේ සෞඛ්‍ය අමාත්‍යාංශ විසින් අපට ලබා දුන්න මේකෙන් රෝගය වළක්වා ගැනීමේ ක්‍රමවේදය අපුරටම පිළිපදින්න ඕන. ඒක අපි කතා කරා ඉස්සෙල්ලා. උදාහරණ විදිහට කියනවා නම් මාස් පාවිච්චි කරන එක, එතකොට දුරස්ථභාවය පවත්වා ගන්න එක, දුරස්ථභාවය මීටරයක් කියලා කිව්වට මීටරයටත් වැඩි මීටර දෙක වගේ දුරස්ථභාවය පවත්වා ගන්නවා නම් සම්පූර්ණයෙන්ම නිවැරදි ඇදෙනකින් වැරකෙන්න පුළුවන් කියලා ආග්‍රහ තියෙනවා. ඒක කරන්න පුළුවන්. ඊට අමතරව හැම වෙලාවකම ගුහය තුළ රැඳී සිටීම, නිවසේ රැඳී සිටීම, නිවසේ පිට යන්න ගියොත් මේ විදිහට හැදෙන්න තියෙන හැකියාව වැඩි වෙනවා. ඒ වගේම ගර්භණී මාතාවක් ගෙදර ඉන්නවා නම් අනිත් ගෙදරයි විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. වෙනත් බාහිර තැන්වලදී අනේක වෙනත් කටයුත්තක් එකතු වෙන එක ඒවා පුළුවන් තරම් අඩුම මට්ටමට කරගන්න. ඒක තමයි විශේෂම කියන්නේ. අනිත් එක තමයි ගර්භණී මාතාවන්ට මම මේ සයිට් එක දාලා තියෙන අපි කියන්න ඕනේ තොරතුරු ටික. නැහ ඉතල කියෝ වගේම අත්සේදීම ඉතාම වැදගත්. මේ වෙලාවත් යන්න වුණොත් එළියට ක්ලිනික් එකට හරිය යන්න වුණොත් අත්පොරොන් ඉතාම වැදගත්. ආයේ ගෙදරින් මේක අපි කතා කරා. ඉතල වැදගත්ම දෙයක් තියෙනවා මේ ගර්භණී මාතාවන්ට අනතුරු ඇති වෙන්න තියෙන එකම විදිහ කොවිඩ් ආසාදනය විතරක් නෙමෙයි. උදාහරණයක් විදිහට ගත්තොත් මේ පළවෙනි රැල්ල එන කාලේ සියලුම ගර්භණී මාතාවන් ගෙදර හිටියා. අඩුම තරමේ ක්ලිනික් එකකටවත් ආවේ නැහැ. මේ තත්ත්වය නිසා ඇත්තටම මාතෘ මරණ පවා ඇති වෙන්න හේතු වුණා. ඒ නිසා ඒ ගැන විශේෂ අවධානය යොමු නැහැ. විශේෂයෙන්ම ඒ ඔබේ විශේෂඥ වෛද්‍යවරයා ඔබට පවසන ආකාරයට ඒ අදාළ ක්ලිනික් වලට යෑම ඉතාම වැදගත්. ඒ කේස් එකට යන්න සමහර වෙලාවට ඔබට අපහසුතාවයක් තියෙන පුළුවන්. උදාහරණයක් විදිහට ලොක්ඩවුන් වගේ අවස්ථාවක එළියට යන්න බැරි නැත්නම් ඒ වගේ අවස්ථාවල ඔබට ඔබේ රෝහලේ දුරකථන මාර්ගයෙන් ඒ වෛද්‍යවරු සම්බන්ධ කරගෙන, එහෙම නැත්නම් ඔබේ විශේෂඥ වෛද්‍යලා දුරකථන මාර්ගයෙන් සම්බන්ධ කරගෙන ඒ සම්බන්ධ ප්‍රතිස් ගැනීම ඉතාම වටිනවා. ඒ වගේම අපි කියන්න ඕන දෙයක් මේ අම්මලා හොස්පිටල් වලට එන්න බය වෙන්න ඕනේ නැහැ. මොකද අපි රෝහලකට ගර්භණීවක් එනකොට මේ රෝගී ඇති සහ නැති අය වෙන් වෙන්ව බලා ගන්න. හැම රෝහලකම ඒක ඉතාම උනන්දුවෙන් සහ වගකීමෙන් කරනවා. ඉතින් ඒක මේ අපි විශේෂයෙන් ගර්භණී මාතාවන් කියන්නේ ඒ නිසා රෝහලට අපිට අවශ්‍ය නම් එන්න. ඒ සඳහා පැති ගැනීමක් ඇති කර ගන්න අවශ්‍ය නැහැ. හැබැයි රෝහලට එනවා නම් ඔබ මුව ආවරණය සහ වෙනත් අර දුරස්ථභාවය පවත් ගන්න දේවල් කරන්න ඕනේ. ඒ වගේම අපි ඉස්සෙල්ලා කතා කරා ගර්භණීතාවෙදි සාමාන්‍යයෙන් ඇවිදිනවා වගේ ව්‍යායාමයක් කිරීම ප්‍රශ්නයක් නෙවෙයි. ඒ වගේ ඒවා කරන ඉතින් උදාහරණ කියලා මේක රෝගය ඇති වෙන්න තියෙන අවස්ථාව අඩු කරගන්න හැදුනත් ඒකින් විකාවෙන්න තියෙන අවස්ථාව වැඩි කරගන්න පුළුවන් කියලා. ඒ වගේම ඔබ හොඳ ආහාර වේලක් ලැබවන්න ඉන්න ඉතාම වැදගත්. අපි ඉස්සෙල්ලා කතා කරා මේකේ ගොඩක් අය මේ මොනවද මොන කරුණු තිබුණාමද ගර්භණී මාතාවන්ට මේ වගේ කොවිඩ් 19 ආසාදනය වෙලා ඒකේ ප්‍රශ්න ඇති වෙන්නේ මොනවද අවස්ථාවක් කියනක විශේෂඥ වෛද්‍ය බොතේති මහත්මයා කතා කරා. එතකොට ඒ ගැන මම විශේෂයෙන් කතා කර ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඊළඟට විශේෂයෙන්ම අවධානය යොමු කරන්න කැමති සියලු දෙනාටම දැනට හැම දෙනාම අපි කතා කරන මේ ප්‍රතිශක්තිකරණය නැත්නම් COVID-19 vaccination කියන එක සම්බන්ධයෙන්. එතකොට මේ COVID-19
සශක්තිකරණ වැක්සිනේෂන් එක අම්මලාට විශේෂයෙන් පරීක්ෂණ මට්ටමේදී මුල් අවස්ථාවදී කරලා තිබුණේ නැහැ. ඒ නිසා මුල් අවස්ථාවවලදී Center for Disease Control කියන ඇමරිකන් ආයතනයත් Royal College of Obstetrics and Gynecology කියන බ්‍රිතාන්‍ය ආයතනයත් ශ්‍රී ලංකාවේ නාරි සහ ප්‍රසව වෛද්‍ය ආයතනයත් ඒ සියලුම ආයතනයට මේ වැක්සිනේෂන් එක අම්මලාට දෙනවද නැද්ද කියන එක පිළිබඳ වෙනින්ම අපිට රෙකමෙන්ඩේෂන් එකක් දෙන්න හැකියාවක් තිබුණ නැහැ. ඊට පස්සේ අපි තොරතුරුවලට ගියොත් මොකද මේක ඉතාම වැදගත් මාතෘකාවක් වෙන නිසා මේ වෙලාවේදී මම කැමතියි මේ සම්බන්ධයෙන් තියෙන දත්ත පෙන්වන්න. මම හිතන්නේ ඔක්කොම බලාගන්න පුළුවන් ඇති මගේ කියන මම කියවන්නම්. දැන් රාජකීය විද්‍යාලයේ එකක් කියලා තියෙන්නේ COVID-19 වැක්සීන් එක ගැන ගර්භණී මාතාවන්ට දෙන එක ගැන වර්තමානයේ කටි කියලා තියෙන්නේ ඒක දෙන්න පුළුවන්. දෙන්න පුළුවන් නම් පුළුවන් වෙන්නේ රිස්ක් එක වැඩි නම් එයාට දෙන්න කියලා. උදාහරණයක් විදිහට අම්මා කෙනෙක් උදාහරණයක් විදිහට අපිටම නර්සින් ඔෆිසර් කෙනෙක් ප්‍රෙග්නන්ට් වෙලා එයා වැඩ කරනවා. ඒ වගේ කෙනෙකුට රිස්ක් එක වැඩිනේ හැදෙන්න ඒ වගේ වැඩ දෙන්න. එතකොට යම් කෙනෙකුට දියවැඩියාව තියෙනවා නම් ප්‍රෙෂර් තියෙනවා නම් ඒ වගේ තත්ත්වයකට මුහුණ දෙන එක රිස්ක් එකෙන් වැඩි නම් නැත්නම් බරෙන් වැඩි නම් වයසෙන් වැඩි නම් ඒ වගේ තෝරාගත්ත අයට දෙන්න කියලා තියෙනවා. හැබැයි හැම වෙලාවෙම අම්මගේ අවධානය අම්මට මේ ගැන තොරතුරු දීලා අම්මගේ කැමැත්ත ලබා ගැනීම ඉතාම වැදගත්. ඒකම තමයි රාජකීය විද්‍යාලය එංගලන්තයේ කියලා තියෙන්නේ. එතකොට ඊළඟට අපි කියොත් CDC Center for Disease Control ඇමරිකාවේ තියෙන මේ සම්බන්ධව තියෙන ආයතනයක් කියලා තියෙන්නේ අම්මලාට මේ වැක්සින් එක ගන්න ඒකත් රෙකමෙන්ඩ් කරනවා. කියන්නේ දෙතර කමන්නේ කියලා කියනවා කියලා. හැබැයි ඒක කියලා එකක් කියලා කියනවා මේ තාමත් මේ සම්බන්ධයෙන් තියෙන තොරතුරු අඩුයි. නමුත් මේ COVID-19 ආසාදනය වීම නිසා ඇති වෙන බලහැනක තත්ත්වයක් එක සලකා බලනකොට මේ සම්බන්ධයෙන් වැක්සිනේෂන් එක කරන එක හොඳයි කියලා. ඊළඟට අපි කියොත් අපේ ශ්‍රී ලංකාවේ නාරි සහ ප්‍රසව වෛද්‍ය ආයතනය ඇත්තටම ડોક્ટર ප්‍රදීප් සිල්වා විශේෂඥ වෛද්‍යතුමාගේ මූලිකත්වයෙන් ඉතාම ඉක්මනින් මේ ගර්භණී මාතාවන්ට වැක්සිනේෂන් එක කරාන්න ග්‍රීන් ලයිට් එකක් ලැබුණාට පස්සේ ගොඩක් දියුණු රටවල් වල තියෙන ආයතන වලින් සහ WHO World Health Organization ලෝක සෞඛ්‍ය සංවිධානයේ මේ පිළිබඳව ග්‍රීන් ලයිට් එකක් ලැබුණාට පස්සේ අපි ඉතාම ඉක්මනින් මේ සම්බන්ධයෙන් අපේ තොරතුරු අපි හිතන විදිය මාධ්‍ය සාකච්ඡාවක් කියලා අපි ගයිඩ්ලයින් එකක් මදලා අපි කිව්වා මේක අනිවාර්යයෙන් අම්මා මේ ගර්භණී මාතාවන් නිෂේපණ ලබා දෙන්නේ නැතුව වැක්සිනේෂන් කරන්නේ නැතුව මේකේ කරන්නේ කියොත් තියෙන බරපතල ගම අපි කතා කරා. උදාහරණයක් විදිහට ලංකාවේ සාමාන්‍යයෙන් 3-4000 විතර අම්මලා මේ බබලා හම් වෙනව උද්දකට. ඒ ගන්නේ කිරීම අනුව බලනකොට දවසක බැලුවොත් අපේ සමාජයේ ඉන්නවා 2,88,000 විතර ගර්භණී මාතාවන්. දැන් ඔය ගර්භණී මාතාවන්ගේ කැලකී යුතු කරසකට මේ ආසාදනය සිදු වුණොත් ගර්භණී මාතාවන්ගේ මරණ අනුපාතය ඉතා ඉහළ වගේ යන්න පුළුවන්. ඒ වගේම ඉතාම තද බල විදිහට අතනික වෙන ගර්භණී මාතාවන් සහ ගර්භණී තාත්තේදී බබාව නැති වෙන අය ගොඩක් වැඩි වෙනවා. ඒ නිසා ඒ වෙලාවේ අපි ඔක්කොම අපේ විද්වත් සමිතුව තීරණය කරා අපි මේක අදාළ වගකිය යුතු අංශ සමග එකතු වෙලා සියලුම අම්මලාට මේ වැක්සිනේෂන් එක කරන්නවා කියන තැනට යන්න ඕනේ. හැබැයි හැම වෙලාවෙම අපි
මේක අම්මලාට විශේෂයෙන් කියලා දෙන්න ඕනේ මේ මේක තියෙන හොඳ සහ නරක මේ වැක්සිනේෂන් එක දෙන්නාම කියන හොඳ සහ නරක කියලා දීලා ඒක අම්මා කැමති වුණොත් ඒක ඒ අදාළ වැක්සිනේෂන් එක ලබා දෙන්න ඕනේ ඒ වගේම ඊළඟ ප්‍රශ්නයක් තියෙනවා මෙහෙම දැන් අපිට සාමාන්‍ය අය يعني ගර්භණී නොවන අය ගොඩක් තැන්වල අපි වැක්සින් කරනවා දකින්නවා පන්සල් වලත් කරනවා गर्भिणी වැක්සින් එක ගැහුවා. ඊට පස්සේ දැන් අම්මා බලනවා පසු කාලීන ස්කෑන් පරීක්ෂණයක් කරන්න බලනවා බබා නැති වෙලා. ඒ අම්මා හිතන්න පුළුවන් මේ මේ වැක්සින් එක නිසා තමයි බබා නැති වුනේ කියලා. ඇත්තටම එහෙම ඒ වගේ තත්ත්වයන් නැති කරහන්ද මේ වගේ අම්මලාට මේ වැක්සිනේෂන් එක ලබා දෙනවා නම් ශ්‍රී ලංකාවේ නාලී සහ ප්‍රසව විද්‍යායතනය රෙකමන්ඩ් කරන්නේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණ යටතේ සහ මේ ගර්භණී බබා හොඳින් ඉන්නවා කියන එක තහවුරු කිරීමෙන් පස්සේ මේ වැක්සින් එක ලබා දෙන්න තමයි අපි යෝජනා කරලා තියෙන්නේ මම හිතනවා ඒකට අපේ සෞඛ්‍ය අමාත්‍යාංශයවත් ලැබිලා ඒ සම්බන්ධයෙන් මේ වෙලාවේ යොමුසුරුව ක්‍රියාත්මක කරන්න පවතිනවා කියලා ඒත් එක්කම ප්‍රශ්නයක් අපිට ආවා ඒක පොද මොන විදිහේ මේ වැක්සින් එකක්ද මේ අම්මලාට ලබා දෙන්නේ එතකොට ඇමරිකාවේ කරපු මේ වැක්සිනේෂන් ප්‍රෝග්‍රෑම් එකේදී 90000කට වැඩි අම්මලාට ලබලා දීලා තියෙනවා ෆයිසර් බයොන්ටෙක් කියන එකයි මොඩර්නා කියන ඒ වැක්සින් එකයි එක තමයි ලබලා දීලා තියෙන්නේ ලංකාවට ඒ අයගේ සංකෘතිය දැකලා නැහැ ඊට පස්සේ ඇත්තටම අපිට මේ කියන ලැන්ග්වේජ් බැරියර් එක අපිට මේ භාෂාවේ තියෙන කියන ප්‍රශ්නයක් නිසා අපිට චීනයේ ලැබෙන දත්ත අපිට ලැබෙන්නේ නැහැ ඊට පස්සේ අපිට තියෙන්නේ චීනින් බදින සයිනෝෆාම් ඇක්ට්‍රස්න එක වගේ නිෂේපණනේ ඉතින් ඒ වගේ බලපුවාම මෑතකදී ඔබ ගියොත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෙබ්සයිට් එකට ගිහලා බලුවොත් ඒකේ මේ සයිනෝෆාම් යටතේ එකක් රෙකමෙන්ඩේෂන් එකක් තියෙනවා කියලා ග්‍රීන් ලයිට් එකක් දාලා තියෙනවා මේක ගර්භණී මාතාවන්ට පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඒක තාම වටිනා දෙයක්. ආපිට පාවිච්චි කරන්න. මේ වගේමයි අපි දැන් මේ වැක්සිනේෂන් කරන එක වෙනත් රෝග සඳහා අපි අම්මලාව වැක්සිනේට් කරනවා. ඒ වගේම ක්‍රමවේදයක් තමයි මෙතන අපි පාවිච්චි කරන්නේ. ඒකින් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ අම්මලාට හෝ අම්මා දරා සිටින බබාට හෝ විශේෂ ආබාධයක් මේකෙන් ලැබෙන්නේ නැති බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඊළඟට ඒක නිසා ශ්‍රී ලංකාවේ නාරික ආපත වෛද්‍යාලයට අපි ඊළඟට අපි කතා කරන්න ඕනේ තවත් වැදගත් දෙයක් තමයි දැන් වැක්සිනේට් කරා මේ අපිට දැනට ආශාදෙන වෙලා ඉන්න මාතෘ අම්මලා ගර්භණී කාන්තාවන් ගොඩක් ඉන්නවා ඒකට පිළ මොනවද කරන්න කියන එක ඒකට අපි ඉස්සලත් අපි දැනුවත් කිරීමක් කරා ශ්‍රී ලංකා වෛද්‍ය නාරික ආපත වෛද්‍යාලයෙන් විදිහට අපි යන්නේ සාමාන්‍ය කිසිම රෝග ලක්ෂණයක් නැති මවකට දැනට ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය රෙකමෙන්ඩ් කරලා නැහැ ඉදිරි ඉඳලා බලන්න පුළුවන් කියන තත්ත්වයට ඒ වුණත් අපිට මේ එන නම්බර්ස් වැඩි වුණොත් මේ මට්ටමට නම් අපි යන්න වෙන එක වරක්වන්න කියන්නේ ඒත් වගේම එහෙම නැත්තම් එහෙම කිසිම රෝග ලක්ෂණ නැති අය අපිට බලා ගන්න පුළුවන් ඉන්ටර්මීඩියට් කෙයාර් සෙන්ටර්ස් කියලා තියෙන්නේ ඒ වගේ ආයතනයක බලා ගන්න පුළුවන්. ඊළඟට මේ රෝග ලක්ෂණ තියෙන ඕ අම්මා ප්‍රසූතියේ ලං වෙලා ඉන්නවා නම් ඒ වගේ මවක ගර්භණී මවක් විශේෂ ආයතනයක බලා ගන්න වෙනවා. ඒ සඳහාම පහසුකම් තියෙන තැනක උදාහරණයක් විදිහට නැගිටින රෝග මූලික වහල ඒකට හොමාගම වහල ඒකට දැනනම් ලංකාවේ සියලුම රෝගවල මේ සඳහා සුදානම් කරන්න කියලා තියෙන්නේ
विशेष आधार मेषीन हाई कर අම්මලා සඳහාම වෙන් වෙච්ච දේවල් අපි ඉද්වත් අපිට ඒක තාම ඒක කරගන්න බැරි වුණා ඒ අවස්ථාවද අපි යන්න ඕන කියලා හිතනවා ඊළඟට අපේ ඉන්දික පොතේදී වයිට්ලර් ප්‍රධාන කර පරිදිම සමහර අම්මලා ඉතාලි දැලිව මේ අසාධ්‍ය තත්ත්වයට පත් වෙනවා එතකොට ඔය වෙනහළු වලින් ඔක්සිජන් ලබා දෙන්න තියෙන ක්‍රමවේද අපි සමාජලාවට නැති අපිට ඒක කාර්යාත්මක කරන්න බැරි වෙනවා आधार आधार ඇත්තටම දිනෙන් දින අලුත් වෙන අලුත් දැනුම නව තොරතුරු අලුත් දැනුමත් සමග කරන මේ සාකච්ඡාව මේ සහභාගී වෙන සියලු දෙනාට වගේ බොහොමත්ම ප්‍රයෝජනවත් වෙනවා ඇති ඒ වගේම සාකච්ඡාවට සංවාදයට ලක්කල හැකි ලක්කල යුතු සමහර බොහෝ කාරණා මම හිතන්නේ ඔබ ඉදිරිපත් වෙනවා ඇති මම කැමති මේ ළඟ අවස්ථාව රිජ්ජේ ආර්.එල්. අමාරෝහලි ශ්වසන රෝග පිළිබඳ ළමා ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්දන සිල්ලා සුබ සන්ධ්‍යාවක් මම හිතනවා මේ ස්ක්‍රීන් එක පේනවා කියලා පේනවද හරි කොවිඩ් 19 තත්ත්වය ගැන අපි දරුවන්ට මේ බලපෑම ගැන කතා කරාම මේ රෝගයේ තත්ත්වය දැනට අඳුනගෙන වසර එකහමාරක් විතර කාලයක් පමණ වෙන්නේ මෙහිදී මුලින්ම දක්නට ලැබෙන විශේෂ තත්ත්වයක් තමයි සාමාන්‍යයෙන් මේ රෝගයේ තත්ත්වය වැඩිහිටියන්ට වැඩිපුර වැළඳුණා දරුවන්ට මේ රෝග තත්ත්වය වැළඳීමේ හැකියාව යම්කිසි අඩුවක් දක්නට ලැබුණා විශේෂයෙන්ම දරුවන්ගේ ප්‍රතිශක්ති කරන පද්ධතිය තිබෙන යම්කිසි වෙනස්කම් නිසා දරුවන්ගේ සෛල වල තිබෙන යම්කිසි වෙනස්කම් නිසා මේ වෛරසයේ සෛල වලට බැඳෙන ඒ පොඩි අණු වල තියෙන යම්කිසි වෙනස්කම් නිසා සහ තව විවිධ හේතු නිසා
මේ රෝගය දරුවන්ට වැළඳීම හැකියාවේ යම්කිසි අඩුවක් තිබුණා සහ දරුවන්ට රෝගය වැළඳුණත් ඔවුන්ට අසාධ්‍ය තත්ත්වය සහ මරණ ඇතිවීම හැකියාවේ අඩු තත්ත්වයක් තමයි දක්නට ලැබෙන්නේ. නමුත් මේ ප්‍රශ්නේ තියෙන්නේ මේ රෝගී සංඛ්‍යාව වැඩි වෙන විශේෂයෙන්ම ලංකාවේ දැන් මේ අප්‍රේල් මාසයෙන් පසු ඇති වෙලා තියෙන තත්ත්වයක් එක්ක දරුවන්ටත් මේ රෝග තත්ත්වයේ සාමාන්‍ය රෝගී තත්ත්වය වැඩි වීම නිසා දරුවන්ටත් තව අපි දන්නවා බහුලව සෑදීලා තියෙනවා සහ ඔවුන්ට සංකූලතා ඇතිවීම පවතිනවා සහ දැනටත් දරුවන් අතරත් මරණ වාර්තා වෙලා තිබෙනවා. මෙන්න මේ තත්ත්වය දිගට පැවතුනොතින් මේ දරුවන්ටත් විශේෂ බලපෑමක් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ රෝග තත්ත්වය ලෝකේ හටගත්ත මුල් අවස්ථාවේදී 5%කට වඩා අඩු ප්‍රමාණයක් රෝගය සෑදිච්ච සීලම පුද්ගලයන් ගත්තාම වැඩි හිටියන් සමග එයින් 5%කට වඩා අඩු ප්‍රමාණයකට තමයි මේ රෝගේ දරුවන්ගේ දක්නට ලැබුණේ. නමුත් දැනට තියෙන දත්ත අනුව 10%ක් පමණ විශේෂයෙන් දැන් ඉන්දියාවේ 12%ක් පමණ සාමාන්‍ය රෝගීන්ගෙන් 12%ක් පමණ දරුවන් බව අනාවරණය වෙලා තියෙනවා. ශ්‍රී ලංකාවේ අපිට තාම මේ සම්බන්ධ නිල දත්ත වාර්තා ඉදිරිපත් වෙලා නැහැ. නමුත් පැහැදිලිව දන්නවා මේ දරුවන්ට රෝගී සැදීමේ රෝගීන් සංඛ්‍යාවේ පැහැදිලි වැඩිවීමක් ඇති වෙලා තියෙනවා. මෙන්න මේ රෝගී සංඛ්‍යාව වැඩි වීම නිසා දරුවන්ටත් සංකූලතා ඇතිවන ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. සහ ඉදිරියේදී මේ තත්ත්වය දිගට මේ විදිහට පැවතුනොතින් අපිට වැඩි වැඩියෙන් සංකූලතා ඇතිවන දරුවන් සහ විශේෂයෙන්ම දරුවන් අතර කොවිඩ් නිසා නියුමෝනියා තත්ත්ව සහ වෙනත් තත්ත්ව නිසා ඇතිවන මරණ සංඛ්‍යාවේ වැඩිවීමක් සිද්ධ වෙන්න පුළුවන්. මේ තත්ත්වය ඉදිරියේදී ඇතිවෙ වළක්වා ගැනීම තමයි අපි සියලු දෙනාගේම මේ අවස්ථාවේදී එක ප්‍රධාන අරමුණක් විය යුත්තේ. මෙතෙන්දී දරුවෙකුට මේ රෝගය සෑදුනහම වැඩිහිටියෙක්ට වගේම සමහර විට රෝගී අඳුනාගැනීමේ මුල් අවස්ථාවේදී යම්කිසි අපහසුතාවක් වෙන්න පුළුවන්. අපි දන්නවා මේ කොරෝනා වෛරසය නිසා ඇතිවන මේ රෝගයත් ප්‍රධාන වශයෙන්ම ශ්වසන පද්ධතිය ආශ්‍රිතව තමයි බලපෑම සිදුවෙන්නේ. ඇත්තටම මේ කොරෝනා වෛරස වර්ගය කියන්නේ සාමාන්‍යයෙන් දරුවන්ට නිතර නිතර බහුලව සම්ප්‍රතිෂ්ඨ තත්ත්ව ශ්වසන මාර්ගයේ ආබාධ ඇති වෙන්න පුළුවන් තත්ත්වයක්. සාමාන්‍ය වෛරසයක් බහුලවම කොරෝනා වෛරසය නිසා දරුවන්ට නිතර නිතර සම්ප්‍රතිෂ්ඨ තත්ත්ව ඇති වෙනවා. නමුත් මෙහිදී මේ COVID-19 මේ SARS-CoV-2 කියන වෛරසයේ විශේෂත්වය තමයි ඒ කොරෝනා වෛරසයේ සිදුවෙච්ච යම්කිසි වෙනස් වීම නිසා ඔබ දන්නවා ජානමය වශයෙන් යම්කිසි වෙනස් වීම නිසා මෙන්න මේ ඇතිවෙච්ච නව ප්‍රභේදයෙන් තමයි මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. නැත්නම් සාමාන්‍ය කොරෝනා වෛරසයෙන් දරුවන්ට සාමාන්‍ය ශ්වසන පද්ධතිය ආශ්‍රිතව රෝගය හැදිලා සාමාන්‍ය සම්ප්‍රතිෂ්ඨ තත්ත්වයක් වගේ තිබිලා සාමාන්‍යයෙන් එය විශේෂ ඖෂධයක් අවශ්‍ය නැතුව ඉබේ හොඳ වෙනවා. නමුත් අපි හැමදෙනා දන්නවා මේ කොරෝනා වෛරසයේ සිදුවෙච්ච යම්කිසි වෙනස්කමක් නිසා තමයි මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. එහිදී සාමාන්‍යයෙන් මේ COVID-19 ඇති කරන රෝගකාරක කොරෝනා වෛරසයේ ප්‍රධාන වශයෙන්ම ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග ලක්ෂණ තමයි පෙන්නුම් කරන්නේ. දරුවන්ගෙත් සම්ප්‍රතිෂ්ඨ තත්ත්ව ඇති වෙන්න පුළුවන්, ඔවුන්ගේ උගුරේ අමාරුව ඇති වෙන්න පුළුවන්, සමහර වැඩිහිටි දරුවන්ගේ ගඳ සුවඳ නොදිනී යාම සිදු වෙන්න පුළුවන් සහ සමහර විට හිස කැක්කුම් උණ ගතිය සහ ඇඟපත කැක්කුම් ඇඟපත අමාරු ගතිය ඇති වෙන්න පුළුවන්. සමහර දරුවන්ට මේ ශ්වසන පද්ධතිය ආශ්‍රිත ඇති වෙන රෝග ලක්ෂණ වලට අමතරව ඔවුන්ගේ ඇති වෙන්න පුළුවන් ආහාර මාර්ගයේ ආශ්‍රය සමායට වමනය පාචන තත්ත්ව වගේ තත්ත්ව ඇති වෙන්නත් පුළුවන්. ඊට අමතරව වෙනත් රටවලින් වාර්තා වුණා සහ ලංකාවෙත් අපි එහෙම ලක්ෂණ වෙන්නුම් කරන දරුවන් කීප දෙනෙක් දැක්කා. විශේෂයෙන්ම වැඩි අවුරුදු 10 12ට වඩා වැඩි දරුවන්ගේ මෙන්න මේ මිස්සි කියන තත්ත්වයක්. ඒ COVID-19 වැළඳුණු රෝගීන්ට පසුව ශරීරයේ ප්‍රතිශක්ති කරන පද්ධතිය යම්කිසි වෙනස්කම් නිසා ඇතිවන රෝග තත්ත්වයක්. එම තත්ත්වයේදී සමහර විට හමේ රෑෂ වගේ ඒ වගේ දේවල් ඇතිවීම සිදු වෙන්න පුළුවන්. නමුත් සාමාන්‍ය තත්ත්වයට තේ අපිට රෝග ලක්ෂණ වලින් පමණක් මේ COVID-19 රෝගයේද සාමාන්‍ය සම්ප්‍රතිෂ්ඨ තත්ත්වයක්ද කියලා දරුවන්ගේ රෝග ලක්ෂණ වලින් පමණක් නිර්ණය කර ගැනීමට අපහසුයි. විශේෂයෙන් මේදී වැදගත් දේ තමයි ඒ දරුවා ආශ්‍රිතයෙක් නම් ඒ පවුලේ වෙනත් කෙනෙක් දෙමව්පිය හෝ වෙනත් කෙනෙක් හෝ රෝගය වැළඳීච්ච කෙනෙක් සමග ආශ්‍රිතයෙක් වුණා නම් හරි දරුවා
ඒ බහැරට කියපු අවස්ථාවක ඒ ආශ්‍රිතයෙක් වුණා නම් එවැනි දරුවෙක්ට උණ සහ මේ රෝග ලක්ෂණ පැවතුනා නම් කොවිඩ් 19ද කියලා පරීක්ෂා කර ගැනීම සඳහා ඒ ලබා දීලා තියෙන උපදෙස් අනුකූලව නිවැරදිව ඒ වෛද්‍ය උපදෙස් සඳහා යොමු වීම ඉතා වැදගත්. එහිදී ඒ සම්බන්ධ අදාළ පරීක්ෂණ සිදු කළා. අපි දන්නවා PCR පරීක්ෂණ තියෙනවා, ඇන්ටිජන් පරීක්ෂාව තියෙනවා. ඒ අවශ්‍ය විදියට ඒ පරීක්ෂා කළා. දරුවාට තියෙන්නේ කොවිඩ් 19 තත්ත්වයේද එහෙම නැත්නම් වෙනත් සාමාන්‍ය සෙම ප්‍රතිශත තත්ත්වයක්ද කියලා අඳුර ගැනීමට පුළුවන්. මෙහිදී අනිත් අවධාරණය කරන්න ඕන දෙය තමයි දරුවන්ට අපි දන්නවා සාමාන්‍යයෙන් මේ පොඩි කාලෙදී නිතර නිතර ලෙඩ වෙන්න පුළුවන්. සා මේ දිනවල මේ තිබෙන වැසි තත්ත්වයක් සමග ඩෙංගු උදුර නැවත නැවත ඇති වෙලා තියෙනවා සහ ඩෙංගු රෝගයේ පැතිරීම යම්කිසි වැඩිවීමක් තිබුණා. එම නිසා විශේෂයෙන්ම තද උණ ගතියක් තියෙනවා නම් දින 24ට වඩා පවතිනවා නම් විශේෂයෙන් ඒ සම්බන්ධවත් අවධානය යොමු කළා ඩෙංගු රෝගයට අදාළ පරීක්ෂා සිදු කර ගැනීමත් වැදගත්. එම නිසා රෝග ලක්ෂණ සම්බන්ධව කියන තියෙන්නේ විශේෂයෙන්ම දරුවා ආශ්‍රිතයෙක් නම් ඉතා ඉක්මනින් වෛද්‍ය උපකරණ යොමු වෙන්න සහ උණ සහ විශේෂයෙන්ම දරුවන්ගේ අපි දක්නට ලැබෙන දෙයක් තමයි දරුවෝ සාමාන්‍යයෙන් ක්‍රියාශීලී ඔවුන් සමතිසම ක්‍රීඩා කරන්න කැමති කොවිලාවෙත් ඔවුන් අපි කියනවා ඇක්ටිව් කියලා. එවැනි තත්ත්වයක් නැත්තම් ඔවුන්ගේ මලානිගතියක් පේනවනම් ඔවුන් කෑම ප්‍රතික්ෂේප කරනවනම් අන්න ඒ වගේ තත්ත්වයක් තිබුණොත් ඉතා ඉක්මනින්ම වෛද්‍ය උපදෙස් සඳහා යොමු වීම ඉතා වැදගත්. ඒ කොවිඩ් තත්ත්වය වෙන්න පුළුවන් වෙනත් තත්ත්වයක් වෙන්නත් පුළුවන්. සමහර විට යම් කිසි ප්‍රමාදයක් වුණොත් ජීවිත හානියකින් කෙලවර වෙන්න පුළුවන්. විශේෂයෙන් ඉතා කුඩා දරුවන්ගේ අවුරුද්දට වඩා අඩු දරුවන්ගේ ලදරුවන්ගේ මේ තත්ත්වය ඉතාම භයානකයි. මොකද ඕන් පැය කීපයක් ඇතුළත ඔවුන්ගේ රෝග තත්ත්වය උස්සන්න වෙන්න පුළුවන්. විශේෂයෙන්ම බැක්ටීරියා ආසාදනයක් වගේ තත්ත්වයක් ඇති වුණාම අපි ඒ සම්බන්ධ අත්දැකීමුත් තියෙනවා. අර කොවිඩ් 19 පොසිටිව් වෙච්ච මියගිය කුඩා ලදරුවන් කීප දෙනෙක්ගේ මේ තත්ත්වය තිබුණා වෙනත් විසබීජ ආසාදනීම සහ ඔවුන් රෝහලට පැමිණීමේ ප්‍රමාදයක් නිසා. එක් දරුවෙක් ඇත්තටම ළමා රෝහලට ඇවිල්ලා පැය කීපයක් ඇතුළත මිය ගියා. මොකද ඒ දරුවා ළමා රෝහලට එනකොටත් ඉතාම අසාධ්‍ය තත්ත්වයේ පැවතුණා. එම නිසා මේ ගැන විශේෂ අවධානය යොමු කිරීම වැදගත්. මෙහිදී තවත් මේ විශේෂයෙන් මේ කුඩාම දරුවන් අවුරුද්දට වඩා අඩු දරුවන්ට අමතරව වෙනත් නිදන්ගත රෝගාබාධ තියෙන දරුවන් විශේෂයෙන්ම පෙනහළු ආබාධ සහිත පෙනහළු ආශ්‍රිත රෝගාබාධ වකුගඩු ආශ්‍රිතව අත්මාශ්‍රිතව නිදන්ගත රෝග දීර්ඝකාලීනව ප්‍රතිකාර ලබා ගන්න රෝග තත්ත්ව තියෙන දරුවන්ට සහ වෙනත් ඕනම හේතුවක් නිසා යම් කිසි දීර්ඝකාලීන නිදන්ගත රෝග තියෙන දරුවන්ට සහ විශේෂයෙන්ම ප්‍රතිශක්ති කරන පද්ධති ආශ්‍රිත යම් කිසි දුර්වලතා විශේෂයෙන් අපි දන්නවා සමහර දරුවන්ට උප්පත්ති සමාජ ජානමය හේතු නිසා ඔවුන්ගේ ප්‍රතිශක්ති කරන පද්ධති යම් කිසි දුර්වලතා තියෙන පුළුවන්. සමහර දරුවන්ට ඔවුන්ගේ රෝග තත්ත්ව යම් කිසි සමහර රෝග තත්ත්ව නිසා අපි උදාහරණයක් ගත්තොත් පිළිකා තත්ත්ව වගේ වෙන්න පුළුවන්. ප්‍රතිශක්ති කරන පද්ධති යම් කිසි අඩු වීමක් තියෙන පුළුවන් සහ ඔවුන්ගේ ප්‍රතිශක්ති කරන පද්ධතිය දුර්වලතාවයක් තියෙන පුළුවන්. ඊට අමතරව සමහර බෙහෙත් වර්ග අපි කියමු ප්‍රෙඩිසලොන් වගේ ඒ වගේ සහ සමහර විශේෂ බෙහෙත් වර්ග ඔවුන්ගේ සමහර නිදන්ගත රෝගාබාධ වලට භාවිතා කරන ඒ දීර්ඝකාලීන බෙහෙත් වර්ග නිසා සමහර විට ඔවුන්ගේ ඇති වෙන්න පුළුවන් යම් කිසි ප්‍රතිශක්ති කරන පද්ධති අඩු. මෙන්න මේ වගේ දරුවන් කිරේ විශේෂ අවධානය යොමු කිරීම වැදගත්. විශේෂයෙන්ම මූන් ට කොවිඩ් 19 රෝගී විතරක් නෙමෙයි ඕනෑම වෛරස් රෝගයක් හෝ වෙනත් ඕනම රෝගයක් විශේෂයෙන් කුතා කුඩා දරුවන්ට සහ මෙවැනි නිදන්ගත රෝග තියෙන දරුවෙකුට වැළඳුණොත් සංකූලතා ඇති වීම කියාව ඉතා වැඩි. මේ නිසා මේ තත්ත්වය කොවිඩ් 19 තත්ත්වයටත් පොදුයි. එම දරුවන් ගැන විශේෂ අවධානය යොමු කිරීම වැදගත්. ඔවුන්ගේ ඒ සාමාන්‍ය ජීවිත තත්ත්වයට වඩා යම්කිසි වෙනස් වීමක් තිබෙනවා නම් යම්කිසි රෝග ලක්ෂණයක් පෙන්වනවා නම් විශේෂයෙන්ම ඉතා ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීම ඉතා වැදගත්. අනිත් දේ තමයි මෙන්න මේ නිදන්ගත රෝගාබාධ සහ වෙනත් ආබාධ තියෙන දරුවන් ඔව් දැනට යම්කිසි ප්‍රතිකාර ලබා ගන්නවා නම් ඒ ප්‍රතිකාර ඒ වෛද්‍යවරුන් නියම කරපු විදියට නොකඩවා සමාජයට දිනපතා වෙන්න පුළුවන් භාවිතා කිරීමත් ඉතා වැදගත්. මෙහිදී කරුණු දෙකක් අවධාරණය කරන්න ඕන. එකක් තමයි දැන් මම කලින් සඳහන් කර වගේ යම්කිසි ආබාධයක් තියෙන දරුවෙක්ට සහ විශේෂයෙන්ම යම්කිසි නිදන්ගත රෝගයකට නිදන්ගත රෝගයක් තියෙන දරුවෙක්න ඒ රෝග තත්ත්වය නිසා
COVID-19 ඇති වුණොතින් සංකූලතා ඇතිවීම හැකියාව වැඩි සහ අනෙක් කාරණය මේ අවස්ථාවේදී අපි දන්නවා දැනට මේ COVID-19 තත්ත්වය නිසා විශේෂයෙන්ම රෝහල්වල ඒ සම්බන්ධ ප්‍රමුඛතාවය ලබා දීලා තියෙනවා එවැනි දරුවෙක්ට ඒත් රෝග තත්ත්වය උත්සන්න වෙලා රෝහලකට ඇතුළත් වීම සිද්ධ වෙනවා තියෙන සමායට ඔවුන්ගේ තියෙන ඇතුම් හතිය තත් වෙන්න පුළුවන් සමායට පෙනහළු රෝග තත්ත්වයක් වෙන්න පුළුවන් මේ තත්ත්වයක් උත්සන්න වුණත් ඔවුන්ගේ සමහර විට ඒ රෝග ලක්ෂණ තුලින් අඳුරා ගන්න අපහසු වෙන්න පුළුවන් මේ COVID-19 තත්ත්වයේදී මේ රෝග ලක්ෂණ ඔහුගේ තිබිච්ච රෝග තත්ත්වය උත්සන්න වෙන නිසා සමහර විට COVID පරීක්ෂණ සහ අනවශ්‍ය පරීක්ෂණ වලට යොමු වීම සිද්ධ වෙන්න පුළුවන්. එම නිසා මේ අවස්ථාවේදී ඉතා වැදගත් විශේෂයෙන්ම යම්කිසි දීර්ඝකාලීන රෝගාබාධයෙන් දරුවන්ට ඒ නිව ඖෂධ වෛද්‍යවරුන් අනුමත කරපු විදියට නියම කරපු විදියට දිනපතා ඒ අවශ්‍ය පරිදි භාවිතා කළා දැනට තියෙන රෝග තත්ත්වය සමනය කර ගැනීම ඉතාම වැදගත් උදාහරණයක් කිව්වොතින් ඇදුම රෝග තත්ත්වයේ දරුවෙක් කියමු මොකද ඇදුම රෝග තත්ත්වයට ලබා දෙන ඉන්හෙලර්ස් තියෙනවා ඒ ඉන්හෙලර්ස් නොකඩවා ඒ විදියටම භාවිතා කිරීම වැදගත් විශේෂයෙන් මේ COVID-19 තත්ත්වයේ ලෝකෙ මුලින්ම ඇතිවෙච්ච අවස්ථාවේදී මේ සම්බන්ධව විවිධ වෛද්‍ය මතවාද තිබුණා නමුත් දැන් පැහැදිලිව දන්නවා ඒ භාවිතා කරන ඉන්හෙලර් වගේ ප්‍රතිකාරකම වලින් මේ රෝග තත්ත්වය වැඩි වීමට කිසිම බලපෑමක් වෙන්නේ නැහැ සහ විශේෂයෙන්ම වැදගත් ඒ රෝග තත්ත්වය පාලනය කර ගැනීම සඳහා හේතුව රෝගින්ගේ මේ සංචරණ සීමා සහ සම්කී රෝගින්ගේ පැමිණිය අඩුවක් නිසා නමුත් ඒ සායන නිවැරදි පරිදි සිදු වෙනවා ඒ ඖෂධ ලබා දීම නිවැරදි පරිදි සිදු වෙන නිසා ඔබ ඒ අවශ්‍ය දේ දරුවාට තිබෙන ඒ ඖෂධ සහ ඒ ප්‍රතිකාරකම නොකොඩවා ක්‍රියාත්මක කිරීම වැදගත් ඔබට හැමතිස්සෙම අදාළ රෝහල අමතලා විවිධ ස්ථල දැනගන්න පුළුවන් උදාහරණයක් වශයෙන් කිව්වොතින් කොළඹ රිජ්ජු ආරාල අමාරෝහලේ විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දීලා තියෙනවා 13901390 මෙන්න මේ අංකයට නොමිලේ ඔබට හැමතිමෙන් ඒ අදාළ සායනය සඳහා ඔබට යොමු වෙන්න පුළුවන් ඒ සායන පවත්වන වේලාවෙදී ඒ ඔබ ඒ අංකයට කතා කරාම ඒ සායනයට සම්බන්ධ වෙනවා සායන සම්බන්ධ වෙලා ඔබට උපදෙස් ලබා ගන්න පුළුවන් සහ විශේෂයෙන්ම ඒ සායනයට දිනයක් සහ වේලාවක් වෙන් කරගෙන පැමිණීමට හැකියි. මොකද එවේදීෙහිදී විශේෂයෙන් දෙමාපියට මේ පණිවිඩ දෙනවා. එතකොට ඔබටත් පහසුයි රෝහලටත් පහසුයි. ඔබට අනවශ්‍ය ලෙස ඒ බාහිර රෝගී අංශයේ රැඳී සිටීමට අවශ්‍ය වෙන්නේ නැහැ. කාලය අනවශ්‍ය එක්ස්පෝෂර් කියන අපි රෝග වෙනත් රෝග සඳහා දරුවන් නිරාවරණය වීම අඩුයි වෙනවා සහ ඔබට පහසුවෙන් ඒ ප්‍රතිකාර ලබාගෙන යන්න පුළුවන්. මේ වගේ දියුණු ක්‍රම දැනට භාවිතා වෙනවා විශේෂයෙන්ම රෝහල් අමතල ඒ දරුවන් දැනට යම්කිසි රෝගයක් සඳහා ප්‍රතිකාර ලබා ගන්නවා නම් ඒ ප්‍රතිකාර දීර්ඝකාලීනව ඒ නියමිත පරිදි මේ තත්ත්වය යටතේත් ලබා ගැනීම ඉතාම වැදගත්. අනිත් දෙමව්පියන් අහන ප්‍රශ්නයක් තමයි දරුවන්ට මේ COVID-19 සම්බන්ධව ලබා දෙන වැක්සින් එක මේ එන්නත දරුවන්ටත් ලබා දෙන්න පුළුවන්ද කියන එක. විශේෂයෙන් මම අර පෙර සඳහන් කරා වගේ යම්කිසි දීර්ඝකාලීන ප්‍රශ්න තියෙන දරුවන්ට. ලෝකයේ අපි දන්නවා මේ වැක්සින් එක මේ එන්නත නිපදවීම ඉතාම කෙටි කාලයක් තුළ තමයි සිදු වුනේ. ප්‍රධාන වශයෙන්ම මේ එන්නත නිපදවීමේ අරමුණ තමයි මේ වසංගත තත්ත්වය යම්කිසි දුරට පාලනය කර ගැනීම. එම නිසා ඒ සම්බන්ධව සිදු වෙච්ච පරීක්ෂණ ප්‍රධාන වශයෙන් සිදු වුණේ අවුරුදු 18ට වඩා වැඩි හිටියන්ගේ සහ එම මුල් අවස්ථාවේදී මේ සම්බන්ධ පරීක්ෂණ සායනික පරීක්ෂණ දරුවන් තුළ සිදු කරේ නැහැ. නමුත් දැනට සමහර රටවල සමහර එන්නත් සඳහා සායනික පරීක්ෂණ පවත්වලා විශේෂයෙන්ම ඇමරිකාව කැනඩාව වගේ රටවල දැන් අවුරුදු 16ට වඩා දරුවන්ට වැක්සින් එක විශේෂයෙන් මේ ෆයිසර් මොඩර්නා කියන එන්නත් ලබා දීම ආරම්භ කළා තියෙනවා. සමහර රටවල අවුරුදු 12ට දැන් යුරෝපියන් ඒ ප්‍රදේශයේ රටවල යුරෝපීය රටවලත් අවුරුදු 12ට වඩා වැඩි දරුවන්ට මේ එන්නත් ලබා දීම අනුමත කළා තියෙනවා. නමුත් අවුරුදු 12ට වඩා අඩු දරුවන්ට
තාම සායනික මට්ටමේ තමයි පවතින්නේ. මෙහිදී ඉංග්‍රීසි අවධානය කරන්න ඕන දේ තමයි දැනට කුඩා දරුවන් සඳහා කොවිඩ් දෙන්නත ලබා දීමක් සිදු වෙන්නේ නැහැ ලෝකෙ කොහෙම රටකවත් සායනික පරීක්ෂණ වලට අමතරව. එම නිසා දැන් විශේෂයෙන් මේ අවස්ථාවේදී ඒ අදාළ වැඩිහිටියන්ට විශේෂයෙන් මේ සම්බන්ධ අවධානම් කණ්ඩායම් වලට තමයි මූලිකත්වය ලැබිලා තියෙන්නේ. එම නිසා දැනට දෙමාපියන් මේ සම්බන්ධව කලබල වීම අවශ්‍ය නැහැ. දැනට ලෝකෙ තියෙන තත්ත්වයත් එක්ක සහ ශ්‍රී ලංකාවේ තියෙන තත්ත්වයත් එක්ක කුඩා දරුවන්ට මෙම COVID-19 සම්බන්ධ එන්නත් ලබා දීම සිදු වෙන්නේ නැහැ. එම නිසා ඒ ගැන දැනට කලබල වීම අවශ්‍ය නැහැ. නමුත් මෙහිදී අවධානය කරන්න ඕන එක දෙයක් තමයි අපි දන්නවා දැන් මේ COVID-19 තත්ත්වයත් එක්ක තමයි මේ වැඩිහිටියන් විශේෂයෙන් මේ ප්‍රතිශක්තිකරණය සඳහා යොමු වුණේ සහ විශේෂ මේ සම්බන්ධව සමාජ කතිකාවතක් අවධානයක් ඇති වුණේ. නමුත් අපි දන්නවා සාමාන්‍යයෙන් දැනට මේ ප්‍රතිශක්තිකරණය කියන දේ විශේෂයෙන්ම අපි කුඩා දරුවන් සඳහා තමයි සිදු වුණේ. ශ්‍රී ලංකාව තුළ ඉතා විශිෂ්ට ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලියක් පවතිනවා. දරුවන්ට කක්කල් ගැස්ස, ගලපටලය, පිට ගැස්ම වගේ ඒ විශේෂයෙන් දරුවන්ට තුළ ඇති වෙන්න පුළුවන් සහ උන්ට මරණය පවා ඇති වෙන්න පුළුවන් රෝග තත්ත්ව වළක්වීම සඳහා ශ්‍රී ලංකාව තුළ ඉතා විශිෂ්ට ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලියක් සිදු වෙනවා. මෙන්න මේ ක්‍රියාවලිය මේ අවස්ථාවේදී තොකඩවා සිදු වෙනවා. සමහර දෙමාපියන් වැඩිපුරම මේ සිදු වෙන්නේ MOH ක්ලිනික් වල පෞල් සෞඛ්‍ය සේවා නිලධාරියන් සහ ඒ සියලු දේවල් සාමාන්‍ය විදියට සිදු වෙනවා. මේ දිනවල තියෙන සංචාරණ සීමා නියමිත වයසට අදාළ ඒ ඉමුනයිසේෂන් එක ඒ අදාළ එන්නත් ලබා දීම සිදු කරගන්න අත්‍යවශ්‍යයි. ඒ වැඩපිළිවෙල පැහැදිලිවම තාමත් ක්‍රියාත්මක වෙනවා. ඔබට අදාළ පෞ සෞඛ්‍ය සේවා නිලධාරිනිය අමතලා ඒ සම්බන්ධව දිනයක් වෙලාවක් වෙන් කරගෙන ඒ දරුවන්ට සාමාන්‍යයෙන් ලබා දෙන එන්නත් කරන වැඩපිළිවෙල ඒ විදියටම ක්‍රියාත්මක කිරීම ඉතාම වැදගත්. දැන් අපි දරුවන්ට මෙහිදී ඇතිවන කායික සහ එවෙලේ රෝග තත්ත්වය නිසා සහ COVID-19 තත්ත්වය නිසා ඇතිවෙන්න පුළුවන් ගැටලු ගැන අවධානය යොමු කරා සහ විශේෂයෙන්ම මෙන්න මේ තත්ත්වයත් එක්ක විශේෂයෙන් මේ COVID-19 තත්ත්වයේ ලෝකෙ ඇතිවෙච්ච වසංගත තත්ත්වය සමග සහ විශේෂයෙන් සමාජය ඇතිවෙච්ච යම්කිසි වෙනස්කම් නිසා පාසල් වහලා දාලා තියෙනවා. ඒ දරුවන්ට එළියට යන්න බැහැ. දරුවන් විශේෂයෙන් ඒ ක්‍රියාකාරකම් සඳහා අපි කියමු උදාහරණයක් විදියට සත්තුවත්ත වහලා උන්ට පාකයකට ඒ වගේ උද්‍යානයකට යන්න බෑ. එබ නිසා අර දරුවන්ගේ සාමාන්‍ය ක්‍රියාකාරකම් වලත් යම්කිසි අඩුවීමක් පැහැදිලිවම සිද්ධ වෙලා තියෙනවා. නමුත් මේ වසංගත තත්ත්වයක් නිසා රෝග පාලනය අවශ්‍ය නිසා සහ මේ වැඩිපුර පැතිරීම වළක්වීම අවශ්‍ය නිසා මේ තත්ත්වයට අපිට අනුගත වෙන්න සිද්ධ වෙනවා. නමුත් මෙහිදී දරුවන්ට කායික සහ මානසිකව තාවකාලිකව සහ සමහර විට දීර්ඝකාලීන බලපෑම් ඇති වෙන්න පුළුවන්. සමහර වෙලාවට උදාහරණයක් කිව්වොතින් දැන් මේ රෝගය ඇති වුණොතින් අපි දන්නවා මේවර මේ තුන්වෙනි රැල්ලත් එක්ක ඇති වෙලා තියෙන මේ විශේෂයෙන් ඒ වෛරස් ප්‍රභේදය එහි වෛරසය පැතිරී යාමේ හැකියාව වැඩි. විශේෂයෙන්ම සමහර පවුල් අපි දැකලා තියෙනවා පවුලේ සියලු දෙනාටම මේ රෝගය වැළඳලා සමහර විට ඒ පියා එක රෝහලක දරුවා සහ එක දරුවෙක් සමව තවත් රෝහලක තවත් දරුවෙක් සමහර ගෙදරේ දරුවා බලාගන්න කෙනෙක් නැති වෙන ඒ දරුවාට හැදුනොත් වෙන තැනක මෙන්න මේ වගේ සමහර වෙලාවට රෝගේ වැළඳුනහම මේ පවුලේ ඇතුළත තිබිච්ච ඒ දේවලුත් සමහර වෙලාවට తాවකාලිකව වෙනස් වීමකට ලක්වීම සිදු වෙලා තියෙනවා. සහ අනිත් දේ තමයි දරුවන්ට විශේෂයෙන්ම ඔවුන් නිවසට සීමා වීම යම්කිසි වැඩිවීමක් සිදු වෙලා තියෙනවා. මේ තත්ත්වය නිසා මේ රෝග තත්ත්වය පාලනය කිරීම අවශ්‍ය නිසා සහ ඔවුන්ගේ ශාරීරික ක්‍රියාකාරකම් සෙල්ලම් කිරීම එළියට බහැලා විදීම මේ සියලු දේවල් අඩු වෙලා තිබෙනවා. සහ විශේෂයෙන් අපි වෛද්‍යවරුන් විදිහට අනුමත නොකරන දෙයක් තමයි මේ දරුවන් වැඩිපුර පරිගණක තිරයක් ඉදිරියට වෙලා කාලය ගත කිරීම. නමුත් මේ තත්ත්වය යටතේ වෙන විකල්පයක් නැහැ. දැනට සියලුම මේ අධ්‍යයන කටයුතු අධ්‍යාපන කටයුතු සිදු වෙන්නේ මාර්ගගත ක්‍රමයට. එම නිසා එහි දැනට විකල්පයක් නැහැ. මෙම නිසා දරුවන් විශේෂයෙන්ම පරිගණක තිරය එක තැනක වාඩිලා පරිගණක තිරය යොමු වීමේ පැය ගන්න දිනකට ඉතාම වැඩි වෙලා තියෙනවා. මෙන්න මේ සියලු දේවල් දරුවන්ට අනාගතයේ යම්කිසි අනර්ථකාරී දෙයකට බලපාන්න පුළුවන්. එහිදී විශේෂයෙන්ම අපි දෙමව්පියන් වශයෙන් සහ වැඩිහිටියන් වශයෙන් විශේෂ අවධානයක් මේ සම්බන්ධව යොමු කිරීම වැදගත්. හැම දෙයකම නරක පැත්තක් තියෙන සමගම යම්කිසි හොඳ පැත්තකුත් තියෙනවා කියන එක දැන් මේ තත්ත්වයටදී අපි දන්නවා. දෙමව්පියන්ට වැඩිපුර දරුවන් සමග නිවසේ ගත කරන්න පුළුවන් කාලය වැඩි වෙලා තියෙනවා. මොකද පහුගිය කාලවල අපි දන්නවා දරු සමහර දෙමව්පියන් කාර්යබහුලයි, දරුවන් සමග උන්ට ගත කිරීම තියෙන කාලය අඩුයි. නමුත් මේ සංචරණ සීමා සහ මේ විවිධ දේවල් නිසා දැන්
දෙමව්පියන්ට දරුවන් සමග ගත කරන්න පුළුවන් කාලය වැඩි වෙලා තියෙනවා. මෙහිදී විශේෂයෙන් අවධානය කරන්න ඕන දෙයක් තමයි ඔවුන් සමග ඔවුන්ගේ අධ්‍යයන කටයුතු වලට සහයෝග දෙන ගමන් සමාජයට අවශ්‍ය වේලාවදී පමණක් ඔවුන්ගේ රූපවාහිනී තිරය, පරිගණක තිරය, මොබයිල් ෆෝන් එක භාවිත කරන අතර ඊට පස්සේ ඔවුන් සමග යම්කිසි ක්‍රියාකාරකමකට අපිට සංචරණ සීමා තියුණාට නිවසේ වත්තේ මිදුලේ සෙල්ලම් කරන්න පුළුවන්, ඔවුන්ට සමග කතාපතක් කියවන්න පුළුවන්, විවිධ ක්‍රියාකාරකම් කරන්න පුළුවන්. මේ සියලු දේ දරුවන්ගේ අර ඒකාකාරී ජීවිතය වෙනස් කිරීම ඉතා වැදගත්. මොකද අපි දකිනවා සමහර වෙලාවට සමහර දරුවන් ඒ යම්කිසි මානසික ඇති වෙන ඔවුන්ගේ අසමතුලිතතාව නිසා කායික රෝග ලක්ෂණ පෙන්වනවා. දැන් උදාහරණයක් විදියට මම ශ්වසන රෝග ළමාර ශ්වසන රෝග වෛද්‍යවරයෙක් විදියට සමහර දරුවන් එනවා හුස්ම ගැනීම අපහසුතාව පෙන්වනවා. සමහරට ඔවුන් කියනවා මේ මේ යමක් හිර වෙනවා, හුස්ම ගන්න හරි අමාරුයි, සමහරට අමුතු කැස්සක් ඇති වෙනවා. නමුත් ඉතා පරීක්ෂාකාරයෝ මේ දරුවන් දිහා බැලුවාම පේන ඔවුන්ගේ ඇත්තටම පෙනහළු ප්‍රශ්නයක් හෝ ශ්වසන මාර්ගයේ ප්‍රශ්නයක් හෝ හුස්ම ගැනීම ප්‍රශ්නයක් නැහැ. නමුත් ඔවුන්ගේ ඒ තියෙන යම්කිසි මානසික අසමුලතාවක් නිසා ඔවුන් මේ රෝග ලක්ෂණ වැඩි වැඩිය පෙන්වනවා. එවැනි දරුවන්ගේ පැමිණීම වැඩිවීමක් තියෙනවා. සමහරවිට හිස එකක්කමක් වෙන්න පුළුවන්, බඩ එකක්කමක් වෙන්න පුළුවන්, අතපය එකක්කමක් වෙන්න පුළුවන්. මේ වගේ දේවලින් මේවා පිට දාන්න පුළුවන්. මේ නිසා දරුවන්ට එක්ක මේ සම්බන්ධවත් දෙමව්පියන් අවධානය යොමු කිරීම සහ ඔවුන් තනිව කිරීම සහ ඔවුන් මේ තිර රූපහානිය සහ ඒ අධ්‍යාපන කටයුතු විතරක් යොමු කරලා පැත්තර කරලා තියන්නේ නැතුව නිතරම ඔවුන් සමග ක්‍රියාකාරකම් කළා ඔවුන්ගේ ඕන පාකම් සොයා බැලීමත් වැදගත් මේ අවස්ථාවේ මේ විශේෂ තත්ත්වයක් නිසා. එම නිසා අවසාන වශයෙන් කියන්න තියෙන්නේ දරුවන් මේ රෝගී වැළඳීම හැකියාව අඩු වුණා. දැනට රෝගීන් සංඛ්‍යාව වැඩි වෙන නිසා පැහැදිලිවම දරුවන්ගේ ඇතිවන රෝග තත්ත්වයක් වැඩි වෙලා තියෙනවා. ඔවුන්ගේ සංකූලතා ඇතිවීමේ හැකියාව වැඩි වෙලා තියෙනවා සහ මරණ වාර්තා වෙලා තියෙනවා. මේ தත්ති දෙකින් දෙකටම පැවතුනොතින් එය තවදුරටත් නරකතට හැරෙන්න පුළුවන්. එම නිසා පළවෙනි දේ තමයි දරුවන්ට මේ රෝගය වැළඳීමට එන්න පුළුවන් අවස්ථා අවම කිරීම. එහිදී විශේෂයෙන්ම අපිට වෙන විකල්පයක් නැහැ. දරුවන් අනවශ්‍ය ලෙස නිවසින් බැහැරට රැගෙන යාම සම්පූර්ණයෙන් මේ අවස්ථාවේදී නැවැත්වීම ඉතාම වැදගත්. දැන්ට සියලු අධ්‍යාපන ආයතන වසා දමලා තියෙනවා සහ විශේෂයෙන් මේ දේවල් දැනට මාර්ගගත ක්‍රමයට සිදුව නිසා දරුවන් නිවසින් පිටතර යාම අනවශ්‍ය ලෙස කිසිම අවස්ථාවක් නැහැ. ඔවුන්ට වෛද්‍ය ප්‍රතිකාරයක් ලබා ගැනීම හැර අනිත්‍යය තමයි නිවස තුළට මේ වෛරසය රැගෙනීම වැළැක්වීම වැඩිහිටියන් දෙමව්පියන්ගේ සියලු දෙනාගේම වගකීමක්. එම නිසා ඔබ මේ අවශ්‍ය කරන ඒ සියලු මාර්ගෝපදේශ ලබා දීලා තියෙනවා. අපි හැමෝම දන්නවා මොනවද ක්‍රියාත්මක කරන්න ඕන කියලා. නමුත් තාම අපි දකිනවා මේ දේවල් හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන එක. මේන් ඔබ වෛරසය පිටතින් අරගෙන ගෙදරට ආවොත් ඔබ රෝගියෙක් වුණොත් ඔබ ඒ සමායට ඔබට දරුවන්ට ලබා දෙන්න පුළුවන්, ගෙදර ඉන්න වැඩිහිටියන්ට විශේෂයෙන්ම අවදානම් කණ්ඩායම වලට ලබා දෙන්න පුළුවන්. ඒයින් නිවස පුළම මේ රෝගය පැතිර යන්න පුළුවන්. ඒ නිසා නිවසෙන් බැහැරට වැඩිහිටියෙක් යනවා නම් අත්‍යවශ්‍ය කාරණයකට ඒ සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම ඉතාම වැදගත්. අනිත් දේ තමයි ඔබ ඒවා නිවැරදිව අනුගමනය කිරීමෙන් දරුවන්ට ආදර්ශයක් ලබා දීම. මේ රෝග තත්ත්වයේ මුලින්ම ඇති වෙන අවස්ථාවේදී ලෝකයේ මේ සම්බන්ධ කතා වන මේ මුඛාවන පැලදීම වගේ දේවල් දරුවන්ට කරන්න පුළුවන්ද කියලා. නමුත් පැහැදිලිව අපි දකිනවා නිවැරදිව දෙමව්පියන් මේ භාවිතා කරවතින් සමට අවුරුදු දෙකේ දරුවා පවා ඒ භාවිතා කරනවා. දැන් ඒ නිසා ඒ ආදර්ශය ලබා දීම. මොකද ඔවුන් එකා ඉක්මනින් ඉගෙන ගන්නවා. ඔවුන් ඉගෙන ගන්නේ වැඩිපුර දෙමව්පියන් සහ වැඩිහිටියන් අනුකරණය කිරීම තුළ. එම නිසා මේ සියලු සෞඛ්‍ය මාර්ගපදේශ වැඩිහිටියන් ඔබ අප සියලු දෙනා අනුගමනය කළ ඒ ආදර්ශය දරුවන්ට දුන්නොත් ඔවුන් පැහැදිලිවම ඒවා අනුගමනය කරන. විශේෂයෙන් දැන් යම් කිසි දවසක ඉදිරියේදී පාසල් නැවත පටන් ගනි, ඒ අවස්ථාවේදීත් මේ සියලු දේවල් අනුගමනය කිරීමට ඔවුන්ව දිරිමත් කිරීම ඉතා වැදගත්. සහ අනිත් දේ තමයි දරුවන් නිවස තුළ ඔවුන්ට පුළු උපරිම සහයෝගය ලබා දෙන්න, ඔවුන් සමග එකට ගත කරන්න, ඔවුන් සමග අන්තර්ක්‍රියා කරන්න, ඔවුන්ගේ මේ මානසික වශයෙන් තියෙන වැටීම නවත්තන්න. ඒ සියලු දේ වැදගත්. සහ විශේෂයෙන්ම නිදන්ගත රෝග තියෙන දරුවන්ට ඒ අවශ්‍ය ප්‍රතිකාර නිවැරදි පරිදි සියලු දේ ලබා දීම වැදගත්. බොහොම ස්තුතියි. සම්බන්ධයෙන් අද
සර්කියුලර් එකක් ලැබුණා කියලා මන්ත්‍රිකා chat box එකට message එකක් දාලා තියෙනවා. ඒ වගේම ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා COVID-19 හැදිච්ච ආසාදනීය දරුවන්ට සාමාන්‍ය වැක්සින් ලබා දීමේදී කොපමණ වගේ කාලයක් ගත කරන්න අවශ්‍යද කියලා සාමාන්‍ය වැක්සින් එකකට නැවත පැමිණීමේ. ඔව් මෙහිදී අර සාමාන්‍යයෙන් COVID-19 වැළඳුණයින් පස්සේ ඒ රෝග තත්ත්වය සමනය වෙලා සති 4ක් 8ක් විතර ගියයින් පස්සේ සාමාන්‍ය විදිහට දරුවට වෙනත් එන්නත් ලබා දීම සිදු වෙනවා. මෙහිදී හරියටම මෙන්න මේ කාලය කියලා දැනට එහෙම විද්‍යාත්මක පරීක්ෂණ සාධත්ත නැහැ. නමුත් ඉතා පැහැදිලි සති 4ක් හෝ සමහරට සති 8කින් පස්සේ සාමාන්‍ය විදිහට ඒ වෙනත් අපි දරුවාට ඒ වයසට අදාළ නියමිත ලබා දෙන ඒ සියලු එන්නත් ලබා දීම සිදු කරන්න පුළුවන්. බොහොම ස්තුතියි ડોક્ટર. සියලු දෙනාටම ආරාධනා කර සිටිනවා සාකච්ඡාවට සහභාගී වෙන්න කියලා. දැන් මේ සැලකිලිතු පිරිසක් මෙම සාකච්ඡාවට මේ වන විට සහභාගී වෙමින් සිටිනවා. මම හිතන්නේ ඔබට ඇහි ඇසීමට විමසන්න පැහැදිලි කර ගැනීම සඳහා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සැලකිලිතු බොහොමයක් කරුණු කාරණා ඇති. දැන් ඔබට අවස්ථාව ඔබගේ ප්‍රශ්න ඉදිරිපත් කිරීම සඳහා. I'm Professor Senivirathna. Kamal? Oh, Professor. I'm Professor Senivirathna. Yes, can I speak in English or do I need to speak? Yes. No problem. Right. Basically, because of a personal reason also, I'm raising this issue about the vaccination in pregnancy. It was only a few days ago that the Sri Lanka College of Obstetricians and Gynecologists released the guidelines, and it was waited by the Family Health Bureau to provide the final guidelines, which has not come as yet, which I'm told will come in about a day or two's time. But categorically, because of logistic reasons of the poor number of vaccine doses available, they have restricted the vaccine. They are going to restrict the use of the vaccine only to people, only to those who are over the age of 35. Now, that raises an issue because your very good presentations today highlighted that pregnancy itself is a risk factor. And the question is, where does the government want to place these pregnant girls at the risk, the list of risks? You see, we have not been provided with data from our country to say what the situation is in those women who were over 35 years and under 35 years, what happened to them when they got pregnant. I was waiting for Dr. Devaloge's present data because I believe that that analysis also would have been provided. So I would suggest that at least the SLMA even receives the data and passes it on, because see, to justify that you are going to give it to only those who are over 35 years, when what about the others? Because from what you have said so far, people who are under 35 also, when they are pregnant, they are exposed to a greater risk than being non-pregnant. So I would like that we take a note of, and also that whenever, whatever date that the government says, okay, the pregnant girls can now get their vaccination, to organize it better than what happened with the others. I mean, I went and stood in the queue on three occasions with my domestics and waited for 4 hours, but they still couldn't get that second dose of the AstraZeneca vaccine. So there must be some kind of a rational system in which these pregnant girls, as you quite rightly mentioned, there are 2.5 lakhs or more of pregnant women in this country every year. The annual birth rate is so much, birth numbers are so much. So all of them need to be vaccinated, and the medical community should work towards that. Thank you. Kamal. Thank you very much, Professor. Kamal. I'll give the answer for that.
මම සිංහලෙන් කතා කරන්න නෑ ගොඩක් අය සිංහල කතා කරන්න බලාපොරොත්තු නැති නිසා පළවෙනි එක තමයි අපිට වතුස ආශ්‍රනා කරගන්න අහපු ප්‍රශ්නෙට උත්තරේ ඇත්තටම මම මේ වෙනකල් දන්නේ 35ට වැඩි අය විතරක් වැක්සින් කරන්න තීරණය කරා කියලා මම දන්නේ නෑ මම ඊයේ මට කිව්වා හෙල්ත් මිනිස්ත්‍රියේ හොඳටම දැනුවත්ව තියෙන ඉන්න असनीप अभी देखा වයස කියන එක ඉස්සරහට දාන්නේ නැතුව මං තනේ දැනට වැක්සින් එක මගෙන් අහුවත් ඉස්සල්ලා කාටද දෙන්නේ කියලා ඔක්කොම දෙන්න ඕන හැබැයි 35න් ඉස්සර වැඩි අයට මේ වෙලාවේ නැත්තම් වැක්සින් එක ඒ වගේ ඔප්ෂන් එකක් යන්නේ කොහොමද නැත්තම් අපි හිතන්නේ සර් ඒක සාධාරණයි ඒක සාධාරණයි මොකද ඒක සාධාරණයි නමුත් අර මේ ඒක ඒකත් බෑග්ග්‍රවුන්ඩ් එකේ තියාගෙන වාචක බෑග්ග්‍රවුන්ඩ් එකේ තියාගෙන මේ පොලිසිස් ඩෙවලොප් කරන්නයි කියලා මම කියන්නේ අනිවාර්යයෙන්ම ඒක බෑග්ග්‍රවුන්ඩ් එක ඒක හරි ඒක සර්කිට් එකක් තමයි අපේ හරියටම ඇග්‍රි වෙනවා එතකොට ආය මේ මම ඇත්තටම කිව්වේ මේ දෙවනි ප්‍රශ්නේ සම්බන්ධයෙන් ඇත්තටම අම්මලා ක්ලිනිකල් ට්‍රයල්ස් කරලා චෙක් කරලා නැහැ කිසිම අම්ම කෙනෙක් එන්නේ චෙක් කරන්න කිසිම ක්ලිනිකල් ට්‍රයල් එකක් අපි දැකලා නැහැ චෙක් අම්මලා යොදාගෙන මේ වැක්සිනේෂන් එක කරලා ට්‍රයල් එහෙම නැහැ කියලා තමයි එංගලන්තයේ කරපු සමීක්ෂණ වලත් මේ ඇමරිකාවේ කරපු ඒ වගේ සඳහන් වෙලා තියෙන්නේ මම දැකලා නැහැ නමුත් වැක්සින් එක කැමති අයට දීලා තියෙනවා ඒ අයගේ සංකූලතා විශේෂ සංකූලතා දැකලා නැහැ ඒ කියන්නේ ගර්භණීතාවයේ තියෙන හෝ නොතියෙන ඒ දෙකොල්ල සම්පය කරලා බලපුවාම ගර්භණීතාවයේ තිබ්බ කියලා විශේෂ සංකූලතාවයක් இல்ல නෑ අනිත් ඇයිද සිදුවෙන සංකූලතාවම ලැබිලා තියෙන්නේ හැබැයි පොඩි කන්සර්න් එකක් ගැන කතා කරනවා මේ ඇට්‍රස් එන කක් කියන හරි වැක්සින් එකේ මේ ටොට් සෙල් වැස්කියුලර් ප්‍රොබ්ලම් එකයි ටොට් සෙල් එක වැඩි වෙයි කියලා ඒ නිසා අපි කොලෙජ් එක විදියට අපි සියලුම දේවල් සලකා බලලා අපි තීරණය කරේ WHO එකත් මේ කොල එලියක් තියෙන නිසා ග්‍රීන් ලයිට් එකක් තියෙන නිසා සයිනෝ ෆාම් තමයි හොඳ කියන මම හිතන්නේ එතන මේ හෙල්ත් මිනිස්ට්‍රි එක දැන් ඇවිල්ලා තියෙනවා ඒක අපිට ඉතරක් ක්‍රියාත්මක වෙයි අපේ අදහස තමයි සියලුම ආම්මලා මේ ප්‍රතිශක්ති කරන්නේ වැක්සිනේෂන් කරන්න ඕනේ කියන එක තමයි අපේ අදහස වෙන්නේ ඒත් එක්කම තව ප්‍රශ්නයක් මට යොමු කරලා තියෙනවා මේ හයි ඩෝස් ස්ටීරොයිඩ් සම්බන්ධයෙන් දැන් ප්‍රෙග්නන්සි කියේ දෙන්න පුළුවන්ද කියන එක ඒක ඇත්තටම ගොඩාක් විවාදයට පත් වෙන ලක්ෂණයක් අපි හැමදාම දන්නවා මේ ස්ටීරොයිඩ් රිපීටඩ් ඩෝස් වලින් වර ස්ටීරොයිඩ් වලට දුන්නාම මේ අම්මා බබාගේ අර එක්ස් කම්පරන්ස් ඔළුවේ වටක් ප්‍රමාණයත් අඩු වෙනවා ඒකට IQ ඉන්ටෙලිජන්ස් එක ප්‍රතිමට්ටමට අපේ බලපෑමක් තියෙනවා කියලා දන්නේ. ඒ වගේ තොරතුරු ටිකක් අපි ඇත්තටම දන්නවා. ඒ වුණාට දැන් ස්ටීරොයිඩ් වලින් අපි උදාහරණයක් විදිහට බබෙක් අපි කලින් ගන්නවා නම් අපි දෙනවා මේ හයි ඩෝස් ස්ටීරොයිඩ් දෙනවා බබාගේ පෙනහළු මෝරන්න. උදාහරණයක් විදිහට ඩෙක්සමෙතසෝන් මිලිග්‍රෑම් 5ක් විතර දවසක් උදේ හවස දවස් 40 දවස් විතර දෙනවා. එහෙම නැත්නම් 12 මිලිග්‍රෑම් වගේ දෙනවා. अम्मा
තීරණය කරන්නේ සාමාන්‍ය මේ වගේ අවස්ථාවක අපි හිතමු මට අපු අම්මට මේක උදාහරණයකට ගත්තොත් වයස 31ක අපි 32ක ප්‍රෙග්නන්ට් එකෙක් ආවා එයා හොඳටම අසාධ්‍ය තත්ත්වයට පත් වෙලා ඔක්සිජන් සැචුරේෂන් හොඳටම ඩ්‍රොප් වෙලා ඩ්‍රොප් වෙන්න පටන් ගන්නකොටම අපි ස්ටීරොයිඩ් දුන්නා හේතුව තමයි පළවෙනි එක මේ බබාගේ පෙනහළු වර්ධනය මෝරණ කියන තර ටයිප් 2 නියුමෝසයිට් කියලා පෙනහළු වල තියෙන විශේෂ තෛල වර්ගයක් මේ වගේ ක්‍රියාකාරීත්වය වැඩි කරන්න අපි දෙනවා හයිඩ්‍රොක්ස් ස්ටීරොයිඩ් මේ හින්දා ඒක පටන් ගත්තා ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි මේ කොවිඩ් වලට වරින් වර මේ ස්ටීරොයිඩ් එක දුන්නාම තියෙන ප්‍රශ්නේ කාද කියන්නේ දෙකක් ඉතාලම ගැඹුරෙන් සාකච්ඡාවට ලක් වෙච්ච එකක් උදාහරණයක් විදිහට සාමාන්‍ය කෙනෙකුට අපි ඩෙක්සමෙසෝන්ම කන්ටිනියු කරනවා කියන්නේ 6 මිලිග්‍රෑම් ඩේලි දවසට මිලිග්‍රෑම් 6 ගානේ දවස් 10ක් දෙන්න කියනවා ඒක හිතට තේරිය දෙන්න වෙනවා සමහර අවස්ථාවල එයාගේ තියෙන මෙඩිටේටර් රෙස්පොන්ඩ් කරන විදිහ ඉතින් දැන් ප්‍රෙග්නන්සි එකේදී අපි කරන්න ඕනේ සමහර ස්ටිරොයිඩ් කියලා මේ වැදගත්ම හරහා ඩෙක්සමෙසෝන් තමයි යන්නේ නැති ඒවා උදාහරණයක් තමයි ප්‍රෙඩ්නිසෝන් හයිඩ්‍රොකෝඩිසෝන් ඉතින් අපි ඒ ගයිඩ්ලයින් එක බලුවත් අපි කොලෙජ් එකේ ගයිඩ්ලයින් එකේ පැහැදිලිව එක දාලා තියෙනවා ගයිඩ්ලයින් එක බලුවත් ඔබට ඒක ව්‍යාකරණ මෙතන ගයිඩ්ලයින් එක ෂෙයා කරොත් ගයිඩ්ලයින් එක අපි ඒකේ දක්වලා තියෙනවා ඩෙක්සමෙසෝන් ඉනිෂියලි සෝරි 48 අවස් දීලා ඊට පස්සේ ප්‍රෙඩ්නිසෝන් 40 මිලිග්‍රෑම් ඩේලි අප් ටු 10 ඩේස් එහෙම නැත්නම් හයිඩ්‍රොකෝඩිසෝන් අප් ටු 10 ඩේස් එහෙම දෙන්න අපි රෙකමෙන්ඩ් කරලා තියෙනවා මම හිතනවා මේ ඒ ප්‍රශ්න අහපු එකට ඒ උත්තරේ ප්‍රමාණවත් නැති කියලා කොමුදුනේ අය ඔකේ හලෝ හලෝ ඇත්තටම වෙනත් ප්‍රශ්න සඳහා අවස්ථාව කාට හරි තවත් ප්‍රශ්නයක් විමසීමට අවශ්‍ය නම් අවස්ථාව මේකේ තව ප්‍රශ්නයක් අහලා තියෙනවා මේ kindly explain about the vaccination on covid-19 for lactating mothers ඔව් ඉරිදෙන මාතාවන්ටත් සාමාන්‍ය අපි සමාජයේ දැන් vaccination කරන්න indication එකක් තියෙනවා නේද ඒ කියන්නේ අපි මොනවා vaccination කරනවද ඒකට vaccination දෙන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නැහැ ඒක බබාට බලපාන්නේ නැහැ ඊළඟට අහලා තියෙනවා දැන් කොවිඩ් හැදුනට පස්සේ වැක්සින් එක දෙන්න කොච්චර කාලයක් ඉන්න ඕනද කොච්චර කාලයක් ඉන්න ඕනද හැදෙන්න ඒකට ඒකට උත්තරේ මේ ගොඩක් කට රෙකමෙන්ඩ් කරන්නේ මාස 6කට පස්සේ වැක්සින් එක ගන්න කියලා මාස 6කට පස්සේ එන්නේ මාස 6කට පස්සේ ආසාදිත වෙච්ච කාලය සිට මාස 6කට පස්සේ එහෙම හරි හරි ආ ඇන්ටිබඩි ටෙස්ට් එකක් කරන්න අවශ්‍යද එතකොට ඒක ගැන ඇත්තටම අපිට ඒ විදිහම මේ තත්ත්වයක් ගත වුණා ඉතින් ඇක්ටිවිටි පොඩි පොසිටිව් වෙච්ච කෙනෙක් වැක්සිනේට් කරනවද නැද්ද කියලා. එතකොට අපි එතන අපි කන්සල්ටන්ට් මයික්‍රොබයොලොජිස්ට් කෙනෙක් අහපුවාම ඒක මම මේ අර විදිහට තමයි මාස 6ක් ඉඳලා ගන්න පුරුහන් කෙනෙක් තමයි කතා වුනේ. මම හිතන්නේ ඒකට ඩේටාබේස් එකක් මොකද්ද මේ ඇත්තට මොකක් කොහොම ඒ ඇයි එහෙමද මාස 6ක් ඉන්න ඕන ඇයි ආපහු වැක්සින් එක ගන්න ඕන කියන එකට උත්තර මම හිතන්නේ ලෝකේ කොහොමවත් දෙන්න නැහැ. එකනේ සමහර ස්ටඩිස්වලින් පෙන්නලා තියෙනවා මේ කොවිඩ් නිසා හැදෙන ඇන්ටිබොඩිස් එක ටික කාලයක් යනකොට අඩු වෙනවා. ඉතින් වැක්සින් එකේ ඊට වැඩිය තියෙයිද ඒක අවශ්‍යම කාරණයක්ද ඒක වෙනුවට අපිට දෙන්න බේරලා බැරිද? අපට 6 මන්ත් වෙනකන් ඇෂුරන්ස් එකක් දෙන්න පුළුවන්ද අපට නැවත කොවිඩ් හැදෙන්නේ නැහැ කියලා? ඒක තමයි. ඒකට උත්තරයක් දෙන්න තම දත්තනේ 6 මන්ත් වලදී උනාට පස්සේ දැන් මෙහෙම ප්‍රශ්නයක් එනවනේ. දැන් කොවිඩ් ඇන්ටිබොඩිස් හැදුනට පස්සේ ඇඟේ තියෙනවනේ ඇන්ටිබොඩිස් ඒකවල වැක්සින් එක දුන්න ගමන් නියුට්‍රලයිස් වෙලා යනවා. වැක්සින් එකේ ඉෆෙක්ට් එක එන්නේ නැහැ. ඒ නිසා මේ ඇන්ටිබොඩි ලෝඩ් එක අඩු වෙනකන් ඉන්න එක තමයි ඒකේ අයිඩියා එක. එතකොට අර ඇන්ටිජන් එක පවත්වා ගන්න බැරි වෙනවනේ බොඩි එකේ. දැන් ඇන්ටිබොඩි එක තියෙන ඇන්ටිජන් එක දුන්න ගමන් අර රිසර්ච් වල
Oh, sir. Current research, they say after even 3 months, we can get the disease. Yes. Kalaathurugin kottala thiyenawa. Eka mama ekak vidiyata. Oh, ayme ahala thiyena prashnayak me England e kochchara duragata ammalaata vaccination dunna deela thiyenawada kiyala. Eka tikige ඇත්තටම කියොත් අර CDC වල සර්ච් කරොත් pregnancy and vaccination කියලා ඒ කට්ටිය recommend කරනවා මේ ගර්භණීතාවේදී vaccine දෙන එක recommend කරනවා කැමති කෙනෙක් ඉන්නවා නම් pregnant ඕනම කෙනෙකුට කියලා තව ප්‍රශ්නයක් තිබුණා ડોක්ටර් මේ ඇත්තටම මේ මේ දෙන මේ pregnant mothers වලට දෙන ડોස් එක සහ තියෙන ඇති වෙන්න පුළුවන් side effects ගැන මොනව හරි තත්ත්වයන් තියෙනවද කියලා जीवित बेरगाने වබාට වැඩිපුර යන්නේ නැති ස්ටියරයිඩ් වර්ග තියෙනවා. ඒ කියන්නේ පෙඩ්නිසලෝන් හයිඩ්‍රොකෝර්ටිසෝන් වගේ ඒවා. ඒවා තමයි තවත් 10ක් වෙනකල් දෙන්න අපි රෙකමන්ඩ් කරලා තියෙන්නේ. මේ පිළිබඳව තොරතුරු ඔබට අපේ නාරි සහප්‍රසව වෛද්‍ය විද්‍යායතනයේ වෙබ්සයිට් එකේ ගයිඩ්ලයින්ස් අපි දාලා තියෙනවා. ඒක ඒ වෙබ් ඇඩ්‍රස් එක පොඩ්ඩක් කියන්න පුළුවන්ද ડોක්ටර්? වෙබ් ඇඩ්‍රස් එක ශ්‍රී ලංකා slcog.lk sl slcog ශ්‍රී ලංකා කොලේජ් slcog ශ්‍රී ලංකා කොලේජ් ඔෆ් ඔබ්ස්ටිෂන් ඇන්ඩ් ගයිනකොලොජි cog.lk .lk දැන් මම ඉතලා මේ .lk කියන මම මේ එන්ටර් slcog.lk කියන එකේ සර්ච් කරොත් ඒ වෙබ්සයිට් එකට යනවා. ඒකේ ගයිඩ්ලයින් යටතේ ප්‍රශ්න ගයිඩ්ලයින් එක තියෙන්නේ මේ රීසර්ම ගයිඩ්ලයින් තියෙන්නේ COVID-19 and pregnancy. ඇතරම මේ මේ ගයිඩ්ලයින් එක ගැන කතා කරනකොට මම මතක් කරන්න ඕනේ අපේ ලොකු සහයෝගයක් දුන්නා මේ අචින්ත දිසානායක වෛද්‍යවරයා මේ මේ ගයිඩ්ලයින් එක හදා ගන්න. ඇතරම ඔහු නොයිතින්න මේ ගයිඩ්ලයින් එක ඇතරම විරිටි එකක් වෙන්නේ නැති වෙන්නත් ඉඩ තිබුණා. එකක් මේ විශේෂ ස්තුතියක් පළ කරන්න ඕනේ සියලුම නායිකා ප්‍රසව වෛද්‍යවරුන් සහ සියලුම අම්මලා වෙනුවෙන් මේ මේ මාසික මේ අවස්ථාවේට විශේෂ අවධානය යොමු කරලා ඒක අපේ හදලා දුන්නේ කියනවා. වගේම මේ මොන වගේ ඇලර්ජිස් තියෙන කට්ටියටද මේ වැක්සින් එක හොඳ නැත්ද කියලා ප්‍රශ්නයක් යොමු කරලා තියෙන චැට් බොක්ස් එකේ. ඔව් මේ ඇලර්ජිස් වැක්සින් එකකට ඇලර්ජි එකක් තියෙනවා නම් කලින් හැදිලා තියෙනවා නම් එතකොට සාමාන්‍ය මේ වැක්සින් වල සමහර කම්පොනන්ට් උදාහරණයක් විදිහට වැක්සින් එකක් දෙනකොට ඒ ඩිසීස් එකටම විශේෂිත ඒවාට අමතරව වැක්සින් එකේ ක්‍රියාකාරීත්වය වැඩි වෙන්න දේවල් යොදා ගන්නවා ඒ ඒ වගේ දේවල් වලට කලින් මේ ඇලර්ජි ඇලර්ජි එකක් ඇවිල්ලා තියෙනවා නම් එහෙම කරක්කේට ගන්න. ඒ කියන්නේ පේසක් විදිහකට කහන්න පණ දාන්න වගේ වුණා නම් කලන්ත දාලා සත්‍යයක් හරියට නම් ඒ වගේ අවස්ථාවක වෛද්‍ය කොමිෂන් එකක් ඉගේ උපදේශය මත මේක කරන එක තමයි වැදගත්. එහෙම නැතුව මේ නිකන් මේ කැමකට විද වුණා පල්දැම්මා කියලා එක්කෙනෙක් ගන්න නැතුව ඉන්න කියලා නෑ. එනට ඒ වගේ තද බල විදිහට නිතරම මේ අකාත්මිකතාව ඇතින කෙනෙකුට වඩා හොඳයි ඒක අදිසි අසාත්මිකතාවයක් ආවොත් ඒක සඳහා කටයුතු කරන්න පුළුවන් තැනක මේක විශේෂයෙන්ම ගර්භණීතාවයේ ඉන්න අයට අපි අපේ නාරිකා ප්‍රසව විද්‍යායතනයේ විද්‍යට අපි කියන්නේ විශේෂඥ වෛද්‍යවරයෙක්ගේ අදිත්‍යනයේ යටතේම තමයි මේ වැක්සින්ට දෙන්න ඕන කියන එක තමයි දැනට අපි ඉන්නේ අඩුම තරමේ කාලයක් මේ වැක්සින් එක ලබා දෙන තුරු හෝ මේ විදිහට විද්‍යාඥ වෛද්‍යවරයෙක්ගේ අදිත්‍යනයේ යටතේ මේක කරන්න ඕන මම පොඩ්ඩක් ඒකට එකතු කරන්නද මේ කතා කරන්නේ ප්‍රශ්න කීපයක් අහලා තියෙනවා මම දැක්ක තව ප්‍රශ්නයක් අහලා තියෙනවා මේ
रोग हेदीला इट पश्चे इट नियमित कालट कालीन आयो वैक्सीन मनोहर सैड इफेक्ट पूरा प्रश्न की मिथंती अतम ताम अभी हरिट धन्या मिथंती मुखद सिद्धवीन के मुखद लोके लंका संबंध मार्ग उपदेश निवेदन हरियटम धनट संबंध इतिपत्न पेहदील दत्त मदरीसा नमूत समहर समहर ये गाइडलाइंस भाईता कलती ना मे ये रोगे कोविड मे हेदीला හොඳවෙලා ක්වරන්ටයින් පීරියඩ් එක ඉවරෙච්ච ගමන් වැක්සින් එක ගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ඉතින් පැහැදිලිව අදහස් වෙන්නේ එයින් අතුරු ආබාධයක් ඇති වෙන්නේ නැහැ. සමහරට වෛද්‍යතුමා කියුවා වගේ අර නැවත දුන්නාම ඒකගේ ඇන්ටිබොඩිස් තිබුණොතින් සමහරට ඒ වැක්සින් එක වැඩක් වෙන්නේ නැහැ. සමහරට ඒ ප්‍රතිඵල ඇති වෙන්නේ නැති වෙන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල් තියෙන පුළුවන්. නමුත් ඉතා පැහැදිලි එයින් අතුරු ආබාධයක් ඇති වීම සිදු වෙන්නේ නැහැ. ඒ සම්බන්ධව නිල වශයෙන් මාර්ගෝපදේශනක අපිට එන්න ඕන. නමුත් සාමාන්‍ය මාසයක් දෙකකින් පස්සේ මේ වැක්සින් එක ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. අනිත් කාරණේ තමයි ඇලර්ජි සම්බන්ධව පුතා විශාල කතාවක් මේ මේ සම්බන්ධව සමාජයේ කතා වෙනවා. මෙහිදී විශේෂයෙන් වැදගත් අපිට මොනහරි යම් කිසි දෙයකට ඇලර්ජි එකක් අසාත්මිකතාවයක් තියෙනවා නම් ඒ දෙයට නිරාවරණය වුණොත් තමයි නැවතී තත්ත්වය ඇති වෙන්නේ. සාමාන්‍යයෙන් අපි උදාහරණයක් කිව්ව අපිට යම් කිසි බෙහෙතකට ඇලර්ජි තත්ත්වයක් තියෙනවා සහ යම් කිසි සමහරලාවට කෑමකට වගේ දෙයක් තියෙනවා නම් ඒ කෑමට සහ ඒ බෙහෙතට නැවත නැවත නිරාවරණය වුණොත් තමයි ඒ જાතිය මොකද සමහර ඒ ශරීරය ඇතුළේ වෙනස්කම් සහ ඒ සෙන්සිටිව් වෙන එක ඒ කියන්නේ සංවේදී වෙන එක වෙන්නේ විශේෂයෙන් ඒ තියෙන රසායනික සංයෝගය වලට. නමුත් මෙහිදී ඒ වැක්සින් එක සඳහා අපි භාවිතා කරන ඒ වෛරස කාණ්ඩය සහ අපි ඒ වෛරස කාණ්ඩයේ ඒ වැක්සින් එක දාලා තියෙන තව කොටස් කීපයක් තියෙනවා. ඒව සාමාන්‍යයෙන් අපි දැන් සමහර කටිර බිත්තර ඇලර්ජි වෙන්න පුළුවන්, කෑම ඇලර්ජි වෙන්න පුළුවන්, සමහර බෙහෙත් වර්ග වෙන්න පුළුවන්. ඒවි සම්බන්ධයක් නැහැ. එම නිසා ඉතා පැහැදිලිවම ඒ සමහර කට්ටිය ඉන්න පුළුවන් ඇන්ටිබයොටික්ස් ප්‍රතිජීවක වර්ග කිහිපයකට ඇලර්ජි තත්ත්ව තියෙනවා. මොකද අන්න එහෙම කට්ටියගේ සමහරලාට අර පොදු අණුවකට තමයි ඔවුන් ඇලර්ජි තත්ත්වය. අන්න ඒ අණුව තියෙන රසායනික සංයෝග සමයට මේ වැක්සින් එකේ තියෙන පුළුවන්. එහෙම අර සාමාන්‍යයෙන් එක දෙයකට ඇලර්ජි තිබිච්ච කෙනෙකුට මෙම වැක්සින් එක මේ ඕනම වර්ගයක වැක්සින් එකක් ලබා ගැනීම කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒ සම්බන්ධව අර වෛද්‍යතුමා කිව්වා වගේ විශේෂ අමාරු තත්ත්වයක් ඇනෆිලැක්සිස් වගේ තත්ත්වයක් ඇති වෙනවා නම් ඒ සම්බන්ධව දැනුම් දීලා ඒ සම්බන්ධ වෛද්‍යවරුන් දැනුවත් වෙලා සූදානම් වෙලා ලබා දීම ඉතා වැදගත්. නමුත් ඉතා පැහැදිලි ඒයින් නැවත මේ මොකද මේ අණු වර්ගය වෙනස් වෙනවා. ඒ නිසා වැක්සින් එක නිසා එන්න පුළුවන් හැකියාව ඉතාම අඩු. ඒ නිසා ඒ සම්බන්ධ කිසි අනියත බියක් ඇති කර ගැනීමට අවශ්‍ය නැහැ. ඔව් දැන් ඒ සම්බන්ධව අදහස් දක්වන්න මමත් මං හිතන්නේ පොඩි අවස්ථාවක් ඉල්ල ගන්නවා. දැන් අපි කාසල් රෝහලේ එහෙම ගොඩක් වැක්සිනේෂන් ප්‍රෝග්‍රෑම්ස් කළා මේ කොවිඩ් සම්බන්ධව තියෙන වැක්සින් ජාති දෙකම අපි දීලා තියෙනවා. දැන් ඒ වැක්සිනේෂන් ප්‍රෝග්‍රෑම්ස් වල අපි දැකලා තියෙන ගොඩක් අය දුර්මතයක ඉන්නවා මේ ඇලර්ජිස් තිබ්බ නිසා තියෙන නිසා වැක්සින් කරන්න බෑ කියලා. එහෙම දෙයක් නැහැ. වැක්සින් එක ගන්න ඇලර්ජි එක කවදාවත් ප්‍රශ්නයක් කරගන්න එපා කියන එක තමයි අපි සමාජයට දෙන්න ඕනේ මතය. පළවෙනි කාරණේ තමයි වැක්සින් එක විතරයි මේ රෝගේ දරුණු මට්ටමට යන එක වර්ක ගන්න තියෙන එකම ක්‍රමය. අනිත් එක තමයි ආහාර ද්‍රව්‍ය වලට වෙන බෙහෙත් ද්‍රව්‍ය වලට තියෙන ඇලර්ජීස් මේ වැක්සින් එක හා කිසිම සම්බන්ධයක් නැහැ. මේ වැක්සින් එක විදලා කාට හරි ඇනෆිලෙක්ටික් ෂොක් එකක්, ඒ කියන්නේ දරුණු මට්ටමක් ආවම නම් දෙවෙනි එක විඳින්න නැතුව හිටියට කමක් නැහැ. නමුත් තමන්ට ඇලර්ජි එකක් තිබුණට එහෙම නැත්නම් අසාත්මික තත්ත්ව තිබුණට මේ වැක්සින් එක දෙන්න එපා කියන මතය දාන්න එපා. ඒක තමයි අපි කරන ලොකුම හානිය. වැක්සින් එක හැම වෙලාවෙම අපි ප්‍රොමෝට් කරන්න ඕනේ වැක්සින් එක තියෙනවා නම් ගහගන්න කියන එක. ඒක පළවෙනි දේ. දෙවෙනි එක තමයි මම හිතන්නේ දැනට ලංකාවේ නිර්දේශය තියෙන්නේ මම දන්න තරමට කොවිඩ් හැදිලා හොඳ වෙලා මාසෙකින් පස්සේ වැක්සින් ගන්න පුළුවන්. ඒක තමයි. ඒ කියන්නේ මේ අර ડોક્ટર නිලුචි අපේ මේ මයික්‍රෝසොෆ්ට් මයික්‍රෝබයොලොජි එකේ අපේ ඔඩියන්ස් එකේ මේ මේක දාලා තියෙනවා සහ මේ ඇගෙන් අපිට දැනගන්න පුළුවන් මේ සම්බන්ධ සියලු විස්තර. ඔව් ડોક્ટર යාත්‍රාගේ දෙයට පුළුවන් කියලා තමයි අර මේ දැන්වත් මම ડોક્ટર නිලුචි මයික්‍රෝබයොලොජිස් මුල්ලේරියාව තෑන්ක් යූ ડોક્ટર මයර්මාන. සති 4කට පස්සේ ගන්න පුළුවන් කොවිඩ් ඉන්ෆෙක්ෂන් එක හැදිලා සති 4කින් වැක්සීන් එකක් ලබා ගන්න පුළුවන්. Is it necessary? ඒක තමයි. ඒ ડોક્ટર නිලෝෂි
necessary. ඔව් it is necessary මොකද reinfection එක අපි සාමාන්‍යයෙන් අපිට guarantee කරන්න පුළුවන් only for 3 months 3 months වලින් පස්සේ අපිට reinfection එකකට යන්න පුළුවන් ඒ නිසා vaccine එක ගැනීම even after covid infection it is necessary thank you dr anish a person who has got in the first dose of vaccine and then got infected with covid still they have to get the second dose after 1 month can you repeat the question I couldn't hear yeah, there are a few people after covid first dose of vaccine who got covid infection yeah and then the second dose after 1 month Yes. Still they yes. need the second dose? Yes. 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 Okay. Without getting a little question, the another young children, puluang. What do you Lamain sambanding getting a little bit maybe. Ape why did you ma professor pick up that my rigjarya? Because upadeshan seva va karam bhagallati no akira. एक उपदेश से अभी सायन सदा योगी सायने अभी सामान्य गर्व सामान्य सहभागिन सायने दिनाक्षा विलाक वेनकिन ये सायन संबंध ले पासुग्रंथ में मे अंक वेपुर बाधिता धातु अणु धातु अणु මේ අර වැක්සින් එකයි එකෙන් අර ප්‍රතිශක්ති කරන ගැන ගොඩක් කතා වෙච්ච නිසා අපේ මාධ්‍යයේ දින ගොඩක් ඉන්න නිසා මම ඒකේ පොඩි පැහැදිලි කිරීමක් කරා අපි දන්නවා සාමාන්‍ය වෛරස් රෝගයක් හැදුනහම ඒ සම්බන්ධව ශාරීරික ප්‍රතිශක්ති කරනක් ඇති වෙනවා සමහර රෝග වලට උදාහරණයක් කියවුදු පැපොල වගේ රෝගයක් වරක් සෑදුනොතින් සාමාන්‍ය ජීවිත කාලෙටම නැවත වරක් සෑදීමේ කියාව අඩුයි නමුත් ඒ වර්ගයේ ඒ වෛරස් වර්ගයේ සායි ඇතිවන ආසාදන තත්ත්වෙම මේ වෙනස් වෙනවා දැනට තියෙන තත්ත්වයක තියෙ මේ කොවිඩ් 19 අරපි මයික්‍රෝබයලිස් විශේෂඥතුන් මේ කිව්වා වගේ ඒ ඇතිවන ප්‍රතිශක්තිය తాවකාලිකයි ඒක නිසා තමයි නැවත මේ වැක්සින් එක ලබා දෙන්නත් අවශ්‍ය වෙන්නේ අපි ඒ තාම අපි දන්නේ නැහැ මේ ලබා දෙන ප්‍රතිශක්ති ගැන මේ වැක්සින් එකිනුත් කොතරම් කාලයකට මේ ප්‍රතිශක්තිය ඒ කියන්නේ ඒ රෝගේ වළක්වන්න පුළුවන් ප්‍රතිශක්තිය තව කොච්චර කාලයකට පවතිනවද කියන එක. ඒ නිසා ඒ සම්බන්ධයෙන් දැනට පරීක්ෂණ පවතිනවා. උදාහරණයක් විදිහට ඇස්ට්‍රාසෙනිකා ඒ එන්නතේ තුන්වෙනි ඩෝස් එකකටත් යන්න වේද කියලා එක ගැන පරීක්ෂණ පවතිනවා. ඒ නිසා මේක තාම අලුත් තත්ත්වයක්. විනාශ වෙන තත්වයක් ඒ සම්බන්ධ විද්‍යාත්මක දත්ත එකතු වෙන එක අනුව ඉදිරියේදී ඒ සම්බන්ධව නිවැරදි ප්‍රකාශ කරන්න පුළුවන් නමුත් දැනට තියෙන දත්ත අනුව දන්නවා රෝගයේ වැළඳුණත් ඒන් ඒ නැවත රෝගය ඇති කිරීමේ බලක්‍රීමේ ප්‍රතිශක්තිය කරන ඩිවලොප් ඒ කියන්නේ ඇති වෙන්නේ ඉතා කුඩා කාල සීමාවක් ඒ නිසා ඔබට අවස්ථාව තියෙනවා නම් පැහැදිලිවම ඒ සම්බන්ධව එන්නත ලබා ගැනීම ඉතා වැදගත් දර්ශනායක ප්‍රශ්නයක් යොමු කරලා තියෙන බ්ලූ ෆර්න් ඩික්ලොෆන්ස් වගේ ඇලර්ජි කට්ටියට මේක පුළුවන්ද කියලා වැක්සින් එක ගන්න. ඔව් ඒක හරි මං හිතන්නේ දුන්නා නේද? අනිත් ඇලර්ජි ටික වගේ වෙලා දුන්නා. පුළුවන් නේ. ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්නයක් නෑ. ඔව් ඒක ඉතාල පැහැදිලි මොකද ඒ වගේ ඇලර්ජි එකක් තිබුණාම ඒ 90ට නැවත නිරාවරණය වුණොත් විතරයි ඇලර්ජි තත්ත්වෙ ඉන්නේ. ඒතර පැහැදිලිවම අපි දන්නවා මේ වැක්සින් එකේ බ්ලූ ෆර්න් හෝ ඩික්ලොෆෙනක් කියන දේ නැහැ. ඒ කියන්නේ ඇලර්ජියක් එන්න පැහැදිලිවම හැකියාවක් නැහැ. ඔව්. කියන්න. ගර්භණී සමයේ දැන් ඕගොල්ලෝ කිව්වා මේ බබා හොඳින් ඉන්නවද කියලා බලලා තමයි එන්න තේ දෙන්න කියලා. ඒ කියන්නේ සති 20 20 නෝමලි ස්කෑන් එක එකෙන් පස්සේද දෙන්නේ නැත්නම් කොහොම මොකද නිර්දේශ කරන්නේ? නැහැ. එහෙම නෙමෙයි. නෝමලි ස්කෑන් එකෙන් පස්සේ නෙමෙයි. මේ වගේ දෙයක් තමයි හිතමු. දන්න දෙයක් තියෙනවා අපිටම අම්මලා 100 දෙනෙක් ගැක්කත්තා කියලා ඒ අම්මලාගෙන් බබයාලා ගෙදර අරගෙන යන්නේ සාමාන්‍යයෙන් 180යි අනිත් 20 දෙනා බබාලා මඟදී නැති වෙනවා එතකොට ඒ ප්‍රශ්නේ නිසා දැන් අපිටම අපි බලන්නේ බබා හොඳින හાર્ට් බීට් එක තියෙනවද වෙනත් අපේ මොන හරි මේ අම්මලා කියනවා කියලා බලන්නේ අපි අපාරේ තියෙනවා කියලා බලන්නත් අපි වැක්සිනේෂන් එක දෙනවා.
උදාහරණයක් විදිහට ගමු සති 12කින් නැති වෙන්න තියෙන ගැප් ගැනීමක් තියෙනවා. සති 12 නැති වෙච්ච ගැප් ගැනීම. අපි මේ අම්මට වැක්සින් එක දෙනවා ස්කෑන් එකක් එහෙම කරලා බලන්නේ නැතුව මේ බබා හොඳින් ඉන්නවා කියලා බලන්නේ නැතුව අපි වැක්සින් එක දෙනවා. प्रतिक्षेप कर වෛද්‍ය විද්‍යායතනයේ කිව්වේ අනිවාර්යයෙන්ම විශේෂඥ වෛද්‍යවරයෙක්ගේ අධීක්ෂණය යටතේ මේ ප්‍රශ්නේ වයබල් ද කියලා බලලා ගමම අපි ඇතුලේ ඉන්නවද කියලා බලලා මේ වැක්සින් එක දෙන එක තමයි වැදගත්. වැදගත්. ඔව්. ඇනෝමලි ස්කෑන් එක කරන තරම ඉන්න කියලා එහෙම කක්ක. ඒකත් කපාවලා නැහැ. පළමු සති 12 ඇතුළත වැක්සින් එක දෙන්න ලබා දෙන්න පුළුවන් අධීක්ෂණයේ යටතේ. ඇතුළත 12 නෙමෙයි අපි හම්බෙන්න ඉන්න අය කොහොමද? අපි තුමුත් දැනට ප්‍රෙග්නන්ට් ලයිකියක් කියලා සමහරගේ ගේමක් වෙන්න පුළුවන්. ඒ කට්ටියට උනත් මේ වැක්සින් එක එක්ස්පෝස් වුණා කියලා දැනට තියෙන දත්තන්ම බබාට හානියක් වුණා කියලා වාර්තා වෙන්නේ නැහැ. අනිත් එක තමයි වැක්සින් විනත් මේ විදිහට මහදපු වැක්සින් වර්ග පාවිච්චි කරලා තියෙනවා මේ ගර්භණී මාතාන්ට ඕන තරම්. ඒ පාවිච්චි කරපු එකෙන් විද්‍යානුකූලව අපිට අවබෝධ කරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ අනුව අපිට තේරෙනවා මේ නැතුණා කියලා මේ බබාට මේ හානියක් වෙන්න බෑ කියන එක. ඉතින් ඒ නිසා මේ එක අම්මත් කැමති නම් මේ කතාව කරලා ඒවා දැනුවත් කරලා ඒක දෙන එක තමයි සුදුසු කියලා. ඒක තමයි කොහොමද කරන්නේ කියන දේ ඉතාලා ටාගට් එකම අපේ වෛද්‍යයන්ෙන් රෙකමෙන්ඩේෂන් එන්නේ. මෙහිදී අවධානය කරන්න ඕනේ තමයි අපි මේ වැක්සින් එකේ ප්‍රධාන වශයෙන් පාවිච්චි කරන්නේ ඒ අඩපණ කරපු මේ කොවිඩ් 19 හදන වෛරස් එක හරි එහෙම නැත්නම් මේ වෛරස් එකේ පොඩි කොටසක් විතරයි. එයින් හානියක් වෙලා උදාහරණයක් දැන් අපි ලෝකයේ තත්ත්වයක් ගත්තාම ලංකාවේ තේම ඇති විශේෂඥ වෛද්‍යතුමා කියයි සමහර අම්මලා ප්‍රෙග්නන්ට් වෙච්ච බව නොදැන ඉන්න අතරතුරේදී මේ වෛරසයට ගොදුරු වෙලා තිබුණා. ඒ කියන්නේ සම්පූර්ණ සජීවී වෛරසයේ ශරීරගත වෙලා රෝගී සෑදිච්ච අවස්ථාවදී වුණත් කලලයට හානියක් සිදු වෙලා නැහැ. ඒ කියන්නේ වෛරසෙනුත් කලලයට හානියක් සිදු වෙන්නේ නැහැ කියන්නේ ඒ වෛරසයේ යම්කිසි අජීවී අඩපණ කරපු කොටසක් වැක්සින් එක විදිහට ලබා දුන්නා කියලා කලලයට හානියක් සිදු වෙන්නේ නැහැ. නමුත් මේදී ප්‍රශ්නේ තියෙන්නේ වෙනත් හේතු නිසා ස්වාභාවික හේතු නිසා කලලයට හානියක් යම්කිසි දෙයක් සිදු වුණොත් මේ වැක්සින් එකට නිසා වෙච්ච දෙයක් විදිහට සමාජ මතයක් ගොඩනගෙන පුළුවන්. උදාහරණයක් කිව්වොත් එහෙම දෙයක් සිදු වුණොත් මේ වැක්සින් මේ ක්‍රියාමාර්ගයට යම්කිසි අඩපණ වීමක් වෙන්න පුළුවන්. උදාහරණයක් කිව්වොත් අපි කුඩා දරුවන්ට ලබා දෙන මේ පෙන්ටවලන් වැක්සින් එක අඳුනාදුන මුල් කාලේ දරුවන් කීප දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා. ඇත්තටම එය බැලුවහම සිදු වුණේ හෘද වස්තුවේ ප්‍රශ්න සහ වෙනත් රෝගාබාධ තියෙන දරුවන් කීප දෙනෙක් තමයි ජීවිතක්ෂයට පත් වුණේ. නමුත් මුල් අවස්ථාවේදී යම්කිසි ඒ සම්බන්ධ කතිකාවක් අතර මේ වැක්සින් එක නිසා මේක ඇති වෙන්න පුළුවන් කියලා. එම නිසා දැනට ඒ වැක්සින් එක ලබා දෙනකොට ඒ පෙන්ටවල පොඩි ළමයට ලබා දෙනකොට ඒ විශේෂ ප්‍රශ්න තියෙන දරුවන් රෝහලකට ඇඩ්මිට් කරලා වෛද්‍ය උපදෙස් සහ අධීක්ෂණ යටතේ තමයි ලබා දෙන්නේ. මෙන්න මේ වගේ තත්ත්වයක් තමයි මම හිතන්නේ මේ ගර්භණී මවරුන්ටත් ලබා දීමේ සිදු වෙන්නේ. දැන් වැක්සින් එක ලබාගත්තු මවක් කාන්තාවක් ගර්භණී තත්ත්වයට පත් වෙනවා නම් ඒකට වැක්සින් එක ගත්තු කෙනෙක් සලකා බැලිය යුතු විශේෂ කාරණා තියෙනවා නේද? නැහැ. වැක්සින් එක ගත්තා කියලා ගර්භණී ඒකට
ගර්භණී සමයේ සහ කිරි දෙන මවරුන්ටත් එසේමයි. ඔවුන් කිරි දෙන අතරතුරේ මේ වැක්සින් එක ලබා ගන්න පුළුවන් සහ ඒ පහුවෙන්දම එදාම නැවත සාමාන්‍ය විදියට කිරි දීම සාමාන්‍ය විදියට කරගෙන යන්න පුළුවන්. ඒ සම්බන්ධව වෙනත් විශේෂ කිසිම දෙයක් කිරීමට අවශ්‍ය නැහැ. ගර්භණී මවරුන් ඕනම පුද්ගලෙක් සමහර විට සමහර වැක්සින්ස් වලට తాවකාලික පොඩි අපහසුතාවයක් ඇති වෙන පුළුවන්. ඒ සම්බන්ධව යම් කිසි ප්‍රතිකාරයක් හෝ පොඩි වේදනාශයක් ගැනීමට අවශ්‍ය නමුත් එයින් පස්සේ ඒ සම්බන්ධව වෙන කිසිම දෙයක් කිරීමට අවශ්‍ය නැහැ. ඒ අපි සරලව කිව්වොත් අමතක කරලා ඉන්න පුළුවන්. ඇත්තටම පැය දෙකකට ආසන්න කාල පැය දෙකක පමණ කාල වේලාවක් අපි මේ සාකච්ඡාව පවත්වාගෙන ගියා. ඉතාම සංවාදශීලී දැනගත් යුතු බොහෝ ද ඇති බව පේනවා. ඒ වගේම ප්‍රශ්න ඇසීමත් දිගින් දිගටම සිදුවීම පවතිනවා. එච්චරට මේ පිළිබඳ දැනුම සහ අධ්‍යාපනය පිළිබඳව පිපාසාවකින් සිටින බවක් තමයි අපිට ඒකෙන් දැනගන්න ලැබෙන්නේ. මේ වෛරස් තත්ත්වයේ තියෙන ප්‍රබලකම සහ භයානක තත්ත්වයත් සමග අපි කොහොමද මේකට මුහුණ දෙන්නේ කියන එක. ඇත්තටම ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සංවිධානය කළ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ සහයෝගය ඇතුළු සංවිධානය කළ මෙම සාකච්ඡාව මම හිතන්නේ සහභාගීව සැමට ඉතාමත් ප්‍රයෝජනවත් සාකච්ඡාවක් වන්න ඇති කියලා අපි කල්පනා කරනවා. අවසාන වශයෙන් විශේෂඥ වෛද්‍යවරු තෙදෙනාටම මම නැවතත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අවසාන වශයෙන් මම කැමති ඔබතුමන්ලාට තියෙනවද යමක් gedara ඉන්න මව්වරුන්ට සහ දරුවන්ට දෙන්න පණිවිඩයක් කාලය ගත කිරීම සම්බන්ධයෙන් දෙන්න අවසාන වශයෙන් දෙන්න පණිවිඩයක් තියෙනවද ගැබිනි මව්වරුන්ට සහ දරුවන්ට පණිවිඩයක් තියෙනවද කියලා විමසන්න අවසාන වශයෙන්. ඒක තමයි වැදගත් සහ ඉස්සරහින්ම කරන්න ඕනේ. හැම අම්මා කෙනෙක්ම මේක වළක්වා ගැනීමට පුළුවන් උපරිම උත්සාහය ගත යුතුයි. වයස තරා තිරම කිසිම දෙයක් කලකන්නේ නැතිව පළවෙනි එක. ඒ සඳහා මාස්ක් පාවිච්චි කරන්න ඕනේ, සමාජ දුරස්ථතාවය පවත්වා ගන්න ඕනේ, හැම හැකියාම නාවකම ගෙදරට වෙලා ඉන්න ඕනේ. මේ මාතු ගර්භණී මාතාවක් ඉන්න ගෙදරක අය අනිත් අය වගේම විශේෂයෙන් පරිස්සමෙන් ඉන්න ඕනේ මේ වෛරස් එක හැදෙන එක වළක්වා ගන්න. ඒ වගේමයි ගර්භණී මාතාවන්ට මේ වැක්සින් දෙන්න පටන් ගත්තට පස්සේ තීරුම් දෙනවා මම හිතනවා ඒ පිළිබඳව තමයි වෛද්‍යවරයෙක් එක්ක කතා කරලා අවශ්‍ය අධීක්ෂණය යටතේ වැක්සින් එක ගන්න යුතුසුණු වෙන එක හොඳයි කියන එක තමයි ඉලක්ක වෛද්‍යවරයෙකුට විදියට අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම තව වැදගත් දෙයක් තියෙනවා මේ COVID-19 හැදෙන කාලේ ඉරාක් වැඩියෙන් අපි දකිනවා මේ ඩොමෙස්ටික් වයිලන්ස් කියනක දුහත් හිංසනේ ඉරාක් වැඩිලා තියෙනවා. ඉතින් ඒ පිළිබඳවත් ගෙදරය කැලකිරීමක් වෙන්නත් ඕනේ, වෛද්‍යවරු කැලකිරීමක් වෙන්න ඕනේ, විශේෂයෙන්ම මේ අය අධීක්ෂණය කරන සහ සමාජයන්ට දැනගෙන ලාභ ගෙදර මිනිස්සුන්ට මේ ගෙදර කතර කරනවා වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවලත් අපි එකට රැක ගැනීම වෙන්නේ මේ ගර්භණී මාතාව රැකගැනීමෙන් මානසික ප්‍රශ්න ඇති වෙන කියන හැකියාව ගොඩාක් වැඩි මේ ලොක්ඩවුන් කරලා තියෙනකොට. නැත්නම් කොවිඩ් වැඩිලා ඉන්න අම්මගෙනකොට ඒ වගේ අවස්ථාවක කිසිම පැකිලීමකින් තොරව ඒක සමාජයේ වෛද්‍යවරයාට තමන්ට ජීවත් වෙලා වැඩක් නැහැ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා ඇඳිරම විතරම එහෙට යන්න ඕනේ ඒ වගේ මොනවා හරි ප්‍රශ්න තියෙනවා විතරම ඔබට අවශ්‍ය සියලුම සේවය ලබා දෙන්න අපේ මානසික වෛද්‍යවරු වැඩි පැහැදිලි ඉන්නවා. ඒ පිළිබඳ දෙපාර්තමේන්තුවෙන් දැනගන්න අපිට ඒ පිළිබඳව දන්නවා කිමි කියලා අවසාන වශයෙන් ඉල්ලනවා. ඔව්, ඒ සම්බන්ධ දරුවන් ගැන කතා කරවතින් ප්‍රධානම දේ තමයි දරුවන්ට මේ රෝගය වැළඳීමේ හැකියාව පුළුවන් තරම් අඩු කරන එක. මොකද අපි දන්නවා ගර්භණී මවෙක් හරි දරුවෙක් හරි මේ රෝගය නිසා මිය ගියොතින් ඒ සංවේදීතාව වැඩි, සමාජයේ කතා කරන බව වැඩි, ඒක දැනෙනවා වැඩි. ඒක නිසා ප්‍රධානම දේ තමයි එකක් දරුවන් නිවසෙන් අනවශ්‍ය ලෙස නිවසෙන් පිටතට විශේෂයෙන් පුද්ගලයන් රැඳී සිටින ස්ථානවලට යොමු කිරීම වළක්වන්න සහ දෙමව්පියන් වැඩිහිටියන් අත්‍යවශ්‍ය කාරණ නිසා උන්ට නිවසෙන් බැහැර යන්න සිදු වෙනවා. එහිදී සියලු සෞඛ්‍ය උපදෙස් අනුගමනය කළා ඔබ ආසාදිතයෙක් නොවීසා ඔබ නිවසට මේ වෛරසය රැගෙන ඒම විශේෂයෙන් දරුවන්ට ලබා දීමේ බලකින්. අනිත් කාරණය තමයි ඒ සෞඛ්‍ය පුරුදු ඔබ නිවැරදිව නිවස තුළ සහ පිටත දරුවන් ඉදිරියේ අනුගමනය කිරීමෙන් ඔවුනුත් එය නිතරම පුරුදු වෙනවා සහ ඉදිරියේදී
දරුවන් නැවත සමාජය සමග මුසු වෙනකොට විශේෂයෙන්ම පාසල් ආරම්භ කළා ඒ වගේ තත්ත්වයකට තේ ඕනොත් ඒ සෞඛ්‍ය පුරුදු නිවැරදි ආකාරයට අනුගමනය කිරීම සිදු වෙනවා. මොකද මේ තත්ත්වේ නැවත නැවත ඉදිරියට ඇති වෙන්න පුළුවන්. යම්කිසි අඩුවීමක් සිදු වෙන්න පුළුවන්. නමුත් ජනතාවගේ ඒ සම්බන්ධව ක්‍රියාකාරකම් වල යොමු වීම මත නැවත නැවත රැලි ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මේ දීර්ඝ කාලීන භාවිතා කළ යුතු දෙයක් සහ එක දෙයක් තව අවධාරණය කරන්න ඕන. මෙන්න මේ නරක තත්ත්වයට හොඳ තත්ත්වයක් තමයි මේ සියලු දේ අනුගමනය කිරීම තුළ දැනට අපි පැහැදිලිවම දන්නවා ශ්‍රී ලංකාවේ සහ ලෝකයේ දරුවන්ට වෙනත් ශ්වසන ආබාධ සාමාන්‍යයෙන් ඕනම දරුවෙක් ගත්තාම ඒගොල්ල නිතර නිතර ශ්වසන ආබාධ සම්ප්‍රතිශය තත්ත්ව ඇති වෙන්න පුළුවන් සහ අදුමතිය තත්ත්ව ඇති වෙන්න පුළුවන් නමුත් මේ සෞඛ්‍ය ක්‍රම අනුගමනය කිරීම සහ මුඛාවරණ වගේ දේවල් සහ දරුවන් අනවශ්‍ය ලෙස ඒ සමාජයට කැටීම අඩුවීම නිසා ඔවුන්ගේ පැහැදිලිවම වෙනත් ශ්වසන ආබාධ තත්ත්වයන් අඩුවීමක් සිදු වෙලා තියෙනවා සහ එවන් එම නිසා ඇතිවන අදුමතිය තත්ත්වයේ උත්සන්න වීම පැහැදිලිව අඩු වෙලා තියෙනවා වෙන රටවල මේ සම්බන්ධව ඒ විද්‍යාත්මක පරීක්ෂණ වාර්තා පවා ඉදිරිපත් කරලා තියෙනවා ඒ මෙන්න මේ තත්ත්වයත් අපිට ඉදිරියට රැක ගන්න පුළුවන් මේ දැනට ඇති කරගත්ත සියලු පුරුදු ඉදිරියටත් ඒ විදියටම අනුගමනය කිරීමෙන් දරුවන්ට දීර්ඝ කාලීන විශේෂයෙන්ම ඔවුන්ට නිතර ඇති වන සම්ප්‍රතිශය තත්ත්වයේ තත්ත පැහැදිලිවම අඩු කරගන්න පුළුවන් සහ මේ දිනවල දරුවන් නිවසේ වැඩිපුර ගත කරන නිසා ඔවුන්ට ඒ ඇතිවන පුළුවන් යම්කිසි මානසික අසමතුලිතතා සහ ඔවුන්ගේ කායිකව ඇතිවෙන පුළුවන් ප්‍රශ්න සමාජයේ ස්තුලභාවය වගේ දේවල් වෙන්න පුළුවන් ඒවා මැඩපැත්තේ ඒ සම්බන්ධ අවධානය යොමු කිරීමත් සහ ඔවුන් සමග වැඩිපුර කාලය ගත කිරීම සහ ඔවුන් සමග විවිධ ක්‍රියාකාරකම් වල යොමු වීමත් මේ අවස්ථාවේදී ඉතාම අවධාරණය කරන්න පුළුවන් මොකද මේ වසංගත තත්ත්වයේ යම් කිසි කාලයකින් පහව ගියත් සමාජයට ඇති වෙන පුළුවන් කායික මානසික දේවල් දීර්ඝ කාලීනව බලපාන්න පුළුවන් මොකද අපේ අනාගතයට දරුවන් කියන රටේ අනාගතයට බලපාන්න පුළුවන් ඒ නිසා දෙමව්පියන් මේ සම්බන්ධව අවධානය යොමු කිරීමත් වැදගත් සහ යම් කිසි නිදන් ගත රෝගයක් තියෙන දරුවෙක් ඉන්නව නම් ඒ අදාළ නියම කරපු වෛද්‍ය ප්‍රතිකාර දිනපතා නිතපතා ආදාළ විදියට යොමු වීම ලබා දීම සහ ඒ අදාළ සායන වලට යොමු වීමත් වැදගත්. විශේෂඥ වෛද්‍ය මම හිතන්නේ අපේ අසල් විද්‍ය කාන්තාරෝහලේ රෝගින් කතා කරද්දී අපිට තේරලා තියෙන දෙයක් තමයි ඔවුන් බියක් පවතිනවා රෝහලට පැමිණීමට. දැන් ප්‍රධානම වශයෙන් අපිට දෙන්න ඕනේ මැසේජ් එකක් තමයි සමහර වෙලාවට කුමන රෝගී තත්ත්වයක් මතු වුණත් බිය නොවි රෝහලට පැමිණ ප්‍රතිකාර ගැනීම සඳහා යොමු වෙන්න කියන එක. මොකද ඒගොල්ලෝ හිතනවා COVID-19 හැදිලා නම් මොකද කරන්නේ? දවස් 14ක් ඉන්න වෙයිද? ඒ වගේ ප්‍රශ්න තියෙනවා. නමුත් අපි දෙන්න ඕනේ පණිවිඩය තමයි COVID හැදිලා නම් ඉතාම වැදගත් වෙනවා ඒ රෝගීන්ව අපි follow up කරන එක. ඒ කියන්නේ දවස් සමහර අහලා තියෙ සයිටෝකයිම් ස්ට්‍රෝම් කියන එක දවස් 5 7 අතර පැමිණෙන්න පුළුවන්. එම තත්ත්වයට යනවද නැද්ද කියලා අපි gedara ඉඳගෙන අපිට කියන්න බෑ. ඉතින් සමහර වෙලාවට මේ රෝගීන්ට රෝගී ලක්ෂණ දැනෙනව අඩු වෙන්න පුළුවන්. සති ගතිය, කැස්ස, ඇඟපත වේදනාව අඩුවෙන් දැනෙනව වෙන්න පුළුවන්. නමුත් ඒ කුමන රෝගී තත්ත්වයක් මද වශයෙන් තිබුණත් ආරෝග්‍ය ශාලාවට පැමිණ මේ සමහරට දැන් අපි සාමාන්‍ය අපේ මේ ආරෝග්‍ය ශාලාවට පැමිණ රෝගීන් රැඩ් පරීක්ෂණය කරනවා, PCR පරීක්ෂණය කරනවා. ඒ පරීක්ෂණ වාර්තාවලට අනුව අපි දැනගත්තොත් ඒගොල්ලන්ට ආරක්ෂා වැඩි, අපේ මේ මවක් බේරා ගැනීම තියෙන හැකියාව වැඩි, ප්‍රතිකාර කිරීමේ හැකියාවකුත් තියෙනවා. ඒක නිසා අපි ප්‍රධාන වශයෙන් දෙන්න ඕනේ පණිවිඩය තමයි අසනීප තත්ත්වයක් පවතිනවා නම් ආරෝග්‍ය ශාලාවට එන්න චකිතයක් ඇති කරගන්න එපා. පරීක්ෂණ පවත්වා ගන්න කරගන්න. නමුත් වෙන රෝගයක් වෙන්න පුළුවන්. දැන් සමහර දැන් මේ දවස්වල ඩෙංගු රෝගේ උස්සන් වෙලා යනවා, ඊට පස්සේ මීයුන රෝගේ යනවා, වෙනත් විසබීජතකින් ඇත්තටම ඉන්ෆ්ලුවෙන්සා රෝගේ වුණත් යනවා. ඉතින් ඒක නිසා එබඳු රෝගී තත්ත්වවලට වුණත් ප්‍රතිකාර කිරීම අඩාල වෙන්න පුළුවන්, පසු වෙන්න පුළුවන්. මෙම මේ ගර්භණී මව්වරුන් රෝහලට පැමිණීම පරක්කු වුණොත්. ඉතින් ප්‍රධාන වශයෙන් අපිට දෙන්න තියෙන පණිවිඩය තමයි අසනීප තත්ත්වයක් දැනෙනවා නම් අනිවාර්යයෙන්ම රෝහලට පැමිණෙන්න, තමන්ගේ පූර්වපසන සායන වලට පැමිණෙන්න, ව්‍යායාම වල යෙදෙන්න, සජලන තත්ත්වෙන් සිරුර පවත්වා ගන්න, ක්‍රියාකාරීව සිටින්න, මානසික තත්ත්වය හොඳින් තියාගන්න කියන එක තමයි අපි විශේෂයෙන්ම කියන්න තියෙන පණිවිඩය. බොහොමත්ම ස්තුතියි විශේෂඥ වෛද්‍ය ඉන්දික බොතේට, විශේෂඥ වෛද්‍ය මෛරමාන දේවාලකේ, විශේෂඥ වෛද්‍ය චන්නද සිල්වා, විශේෂඥ වෛද්‍යවරු දෙදෙනාටම මේ බැක් දායකත්වය සහ ඔබ ලබා දුන් අදහස් උපදෙස් ඉතාමත් වටිනා දායකත්වය පිළිබඳ නැවතත් බොහොම ස්තුතිය පළ කරන්න මම කැමතියි. මම කැමති වෛද්‍ය සංගමේ සභාපතිනේ
විශේෂඥ වෛද්‍ය පර්ශ්ව ගුණරත්න මහත්මියට යමක් කියලා තියෙනවා නේද? ඔව් ඩොක්ටර් මියුට් කළා ඩොක්ටර් මියුට් ඔව් හරි විශේෂ මට කියන්න හිමතන දෙයක් නෑ ඉතාමත් මහරවත් සාකච්ඡාවක් ඉතාමත් වැඩි සහභාගීත්වයකින් පළවත් ආකාරයකට යෙදුණා කියන එක විතරක් තේරුණා මම ඇත්තෙම මේ කමල් ලීනාරච්චි මහත්මයාට මේක මේ සම්බන්ධීකරණය කිරීම සම්බන්ධව ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා මට අපිට අවස්ථාව ලබා දීම ගැන ස්තුතියි ගොමොත් සිල් දෙනාට බොහොම ස්තුතියි සුබ රාත්‍රියක් සුබ රාත්‍රියක් සුබ රාත්‍රියක්